දම් සිහනද නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 ගරුතර මහා සංඝයා වහන්සේ පින්වත්නි අද බක්පුර පසළොස්වක් පොහොය දවසේ අපි සීලු දෙනා බලාපොරොත්තු වන්නේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද උතුම් ධර්මය ශ්‍රවණය කරන්ටයි. බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච යුගයේ මිනිස්සුන්ගේ සිත්වල ඉතා සොඳුරු හැඟීම් ඇති වුණා. ඒ තමයි කුසල් මොනවාද, සත්‍ය කුමක්ද කියලා මිනිස්සු ඒ කාලේ හොයාගෙන ගියා. අද තියෙන්නේ අද හොයන්නේ රොඩු මොනවාද කියලා. ඒ කියන්නේ එතකොට අර රොඩු කුණු රොඩු හොයන යුගයේ හැමතැනම හොයන්නේ මිනිසුන්ගේ රොඩු. ඒ කාලේ හිවේ සත්‍ය මොනවාද, කිං සච්ච ගවීසි, සත්‍ය මොනවාද කියලා හොයනවා. කුසල් මොනවාද කියලා හොයනවා. එතකොට සත්‍ය මොනවාද, කුසල් මොනවාද කියලා හොයද්දී, රොඩු මොනවාද කියලා හොයද්දිත් ඒකේ වෙනසක් නැද්ද? වෙනසක් තියෙනවා. ඒ කුසල් මොනවාද, කිං කුසල ගවීසි, සත්‍ය කුමක්ද කියලා හොයපු යුගී තමයි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පහළ වුණේ. ඒ කාලේ මිනිසයන්ට ඊටාම පහසුවෙන් වටහා ගැනීම හැකියාව තිබ්බා. ඒ කාලේ මිනිස්සු අහන දේවල් ඇසී මාත්‍රයකින් අවසන් වුණේ නැහැ. ඒ කියන්නේ අහන දේවල් ඔවුන්ගේ සිත් තුළට කිඳා බසිනවා. ඊළඟට ඒ අහන දේවල් ඔවුන්ට අවබෝධ වෙනවා. ඒ අහන දේවල් වලින් ඔවුන් ප්‍රතිඵල නෙලා ගන්නවා. එතකොට ඒ බඳු යුගයක නානා ප්‍රකාර මිනිස්සු හිටියා. නමුත් ඒ මනුෂ්‍යන් තුළ අර අපි කියාපු මේ සත්‍ය කුමක්ද, කුසල් කුමක්ද කියලා අවංකව සොයන අදහස ඔවුන්ගේ සිත් තුළ දැල්වි දැල්වී තිබුණා. පහන දැල්වෙනවා වගේ ඔවුන්ගේ සිත් තුළ ඒ දැල්වෙමින් තිබුණා සත්‍ය දැකීමේ ආශාව. ඉතින් ඉබඳු මිනිස්සුන්ට තමයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ ධර්මය දේශනා කළේ.
අද අපි ඒ එක් දහමක් අසන්ටයි මේ සූදානම් වෙන්නේ. මේ දේශනාවේ නම අචේල කස්සප සූත්‍රය. මේ දේශනාව තියෙන්නේ සංයුත්ත නිකායේ දෙවෙනි කොටසේ. කස්සප කියන වචනේ සාමාන්‍යයෙන් යොදන්නේ බ්‍රාහ්මණයන්ට. ඒ කියන්නේ ගෝත්‍රයක් තියෙනවා, බ්‍රාහ්මණ ගෝත්‍රයක් තියෙනවා කාශ්‍යප කියලා. එතකොට ඒ කාශ්‍යප ගෝත්‍රයෙන් ආපු තවුසෙක් අචේල කස්සප කියන්නේ එක තාපසයෙක්. අචේල, චේල කියන්නේ වස්ත්‍ර, න චේල අචේල වස්ත්‍ර නැති තාපසයෙක්. එතකොට ඒ කාලේ ඒ තාපසවරු සමහරු හිටියා අතහැරීම කොච්චර බරපතල විදියට සමහරු කළාද කියන්නේ, ඔවුන් අතහැරියේ තමන්ගේ ඥාති පිරිස විතරක් නොවෙයි, ඔවුන් අතහැරියේ තමන්ගේ ගෙවල් දොරවල් ධන ධාන්‍ය නෙවෙයි, එපමණක් නොවේ ඔවුන් තමන්ගේ වස්ත්‍රත් අතහැරියා. අතහැරලා ගම් නියම් ගම් ගානේ ගියා. ඔවුන්ගේ සිත්වල තියෙන ඒ කුසල් දැකීමේ ආසාව, සත්‍ය දැකීමේ ආසාව උදෙසා. ඉතින් එහෙම යද්දී ඔවුන්ට ඇති වුණා නොයෙක් ප්‍රශ්න ජීවිතය ගැන, තේරුම් ගන්නට කැමති දේවල්. ඉතින් මේ අචේල කස්සප මේ නිරුවත් තවුසා චාරිකාව යද්දී රජගහනුවරටත් ආවා. රජගහනුවරට ඇවිදින් දැන් මෙයාට ආසාවක් ඇති වුණා, අනේ මට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බැහැ දකින්නට ඇත්නම්, මගේ මේ තියෙන ප්‍රශ්න ටික මට විසඳා ගන්නට ඇත්නම් උන්වහන්සේට කියලා. එදා බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ ඉඳලා භික්ෂුන් වහන්සේලා සමග රජගහනුවරට පිණ්ඩපාතේ වැඩියා. වඩිනකොට රජගහනුවර පාරේ බුදුරජාණන් වහන්සේව දකින්ට කැමැත්තෙන් හිටිය මේ තාපසයා. එතකොට මේ තාපසයා මේ විදිහේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ද? නෑ. මේ විදිහේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන මුකුත් දැනගෙන සිටියේ කෙනෙක්ද? ඒත් නෑ. බුදුරජාණන් වහන්සේව දැක හඳුනා කතා කළ කෙනෙක්ද? ඒත් නෑ. නමුත් මේ අචේල කස්සපගේ හිතේ තිබ්බා, මගේ මේ ප්‍රශ්නවලට මට නිසි උත්තරයක් ලැබීවි. ඉතින් බුදුරජාණන් වහන්සේ පිඬුසිඟා වඩින වෙලාවේ මෙයා පස්සෙන් ගියා. පස්සෙන් ගිහින් බුදුරජාණන් වහන්සේට කියා හිටියා, අනේ භවත් ගෞතමයන් වහන්ස, ඔබට මතකද මම කිව්වා මේට කලිනුත්, බ්‍රාහ්මණයෝ බුදුරජාණන් වහන්සේ මොන ගැහුණාම කතා කරන්නේ කොහොමද? භවත් ගෞතමයන් වහන්ස. අන්න අය බුදුරජාණන් වහන්සේ හම්බුනාම කතා කරන්නේ බන්ති භගවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස. දැන් එතකොට මෙයා කතා කරන්නේ කොහොමද? ඔව්, භවං ගෞතමෝ, භවත් ගෞතමයන් වහන්ස. ඉතින් කියනවා, අනේ භවත් ගෞතමයන් වහන්ස, මට පුංචි කාරණාවක් අහන්න තියෙනවා. ඉතින් භවත් ගෞතමයන් වහන්සේ මට අවසර දෙනවා නම් මං ඊ කාරණේ ඇසුවාට කමක් නැද්ද කියලා ඇහුවා. මේ ඇහුවේ කොහෙදිද? රජගහනුවර මහපාරිදි, පාරිදි තමයි ඇහුවේ. පාරිදි තමයි ඇහුවේ මේ කොහොමද
මම මේ පස්සට උත්තරයක් දැනගන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අකාලෝකෝ තාවකස්සප පඤ්ඤස්ස. කාශ්‍යපය ප්‍රශ්න යහන්ට මේ විලාව නොවේ. අන්තර්ගරම් පවිට්ඨා මාතේ. මම මේ පිණ්ඩපාතයට අතිරුනූරට ආවනොහැ. එතකොට කාස් අචේල කාශ්‍යප ආයෙත් කියනවා, අනේ භවත් ගෞතමයන් වහන්සේ, මං පොඩි දෙයයි මේ අහන්න ඕනකම තියෙන්නේ, මට අවසර දෙනවනම් මං ඒක අහනවා. එරොසි බුදුරජාණන් සායත්ව දාලා, කාශ්‍යපය මේ ප්‍රශ්න අහන වෙලාවක් නොවේ. මම මේ පිඬුසිඟා වඩින්න වෙලාව කිව්වා. ඊට පස්සේ ආයෙත් ඇහුවා, අනේ භවත් ගෞතමයන් වහන්සේ, මට අවසර දෙන්න ප්‍රශ්නයක් අහන්න. ආයම බුදුරජාණන් වහන්සේ වදාලා තුන්වෙනි වතාවෙත්, කාශ්‍යප මේ ප්‍රශ්නයක් අහන වෙලාවක් නොවේ, මේ මම මේ පිණ්ඩපාතයේ වැඩි අවස්ථාව. එතකොට කාශ්‍යප කියනවා, අනේ භවත් ගෞතමයන් වහන්සේ, මම මේ ගොඩාක් අහනවා නොවේ කිව්වා. මම මේ ගොඩාක් කරුණු අහනවා නොවේ. බුදුරජාන් වහන්සේ එහෙනම් කස්සප, එහෙනම් දැනගන්ට අසාදේ, එහෙනම් අසාපං කිව්වා. එතකොට අහනවා කාශ්‍යප, අහනවා කින්නකෝ බොහෝ ගෞතම, භවත් ගෞතමයන් වහන්සේ, සයං කතං දුක්ඛං, මේ දුක තමා විසින් හදාගත්තු එකක්ද? මේ දුක තමා විසින් හදාගත්තු එකක්ද? අපට තේරෙන්නේ මේ දුක කවුරු විසින් හදාගත්තු එකක් කියලාද? තමා විසින් හදාගත්තු එකක් වගේ නේ. ඇයි මේකේ තමා කියලා කියන කොටසෙත් යම් කිසි දෙයක් මේකේ තියෙනවා. ඒ කියන්නේ දැන් බලන්න, බුදුරජාණන් වහන්සේ මෙතනදී උත්තර දෙන්නේ ඍජුවම ඔහුගේ අවබෝධයටයි. තම අපි උත්තරේ කතා කරේ නෑ. බුදුරජාණන් වහන්සේ මේකට කාශ්‍යපට පිළිතුරු දෙන්නේ ඍජුවම කාශ්‍යපගේ අවබෝධයට. දැන් සාමාන්‍යයෙන් මේ කියන්නේ දුක තමා විසින් හදාගත්තු එකක්ද? දැන් ගිවල් වල ප්‍රශ්න හටගත්තාම කියන්නේ, දහා දැන් තමන් හදාගත්තා නම් තමන් විදූපං කියනවාද නැද්ද? අපි කියනවා තමන් හදාගත්තා තමන් විදූපං. දැන් මෙතන කියන්නේ මේ දුක ගැන කියන්නේ, මේ දුකයි කියලා මේ කිවි, මේ ඉපදෙන මැරෙන සසරේ පැවැත්ම ගැනයි මේ කස්සප ඇහුවේ. සාමාන්‍ය කෙනෙකුට දුක් ඇති වෙනකොට ඒ දුකට එච්චර ගැඹුරින් එයා අර්ථයක් ගන්නෑ. වර්තමානයේ වර්තමාන මිනිසෙක් ඇයි මං දුක් විඳින්නේ කියලා බොහොම පටු විදිහට තමයි යා දුක තෝරගන්න හදන්නේ. මෙතන එහෙම නෙමෙයි. මේ කස්සප ඇහිවි මේ සසර දුක, ඉපදෙමින් මැරෙමින් යන දුක ගැන. එහෙනම් අන්‍ය තාපසවරු පවා ඉපදෙමින් මැරෙමින් යන දුක්ඛිත රටාවක් තියෙනවා කියන අදහස හිටියා. ඉතින් ඇහුවා, මේ දුක, මේ සසර දුක තමා විසින්ද හදාගත්තේ? මාහේවං කස්සප ඉති භගවා අවෝච. භාග්‍යවතුන් වහන්සේ වදාලා, කාශ්‍යපය ඒක එහෙම අහන්න එපා කිව්වා. මේ දුක තමා විසින් හදාගත් දෙයක්ද? මේ සසර දුක ඒක එහෙම අහන්න එපා කිව්වා. ඊට පස්සේ අහනවා, කිම භවත් ගෞතමයන් වහන්සේ, එහෙමනම් මේ සසර දුක අනුන් විසින් හදාපු එකක්ද? දැන් තමන් විසින් හදාගත්තු සංසාරයක්ද කියලා යහුවේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකට දීපු උත්තරේ මොකද්ද? එහෙම අහන්න එපා කස්සප. ඊළඟට ඇහුවා, එහෙමනම් භවත් ගෞතමයන් වහන්සේ, අනුන් විසින් හදාපු දුකක්ද?
මාහිවං කස්සපාති භගවාවෝච භාගතුන් වහන්සේ වදාලා කස්සප එහිම අහන්නත් එපා. එහෙනම් අර මේක ගැඹුරින් බලද්දී ඇතුළාන්තයෙන් බලද්දී මේ ප්‍රශ්න මේ ප්‍රශ්න වලට නෙමෙයි උත්තරේ තියෙන්නේ. දැන් යහුවේ මොකද්ද බුදුරජාණන් වහන්සේකින් මෙයා අහපු පළවෙනි එක මොකද්ද? මේ සසර දුක තමා විසින් හදාගත්තාද? ඒක බුදුරජාණන් වහන්සේ වදාළ කාශ්‍යප ඕක අහන්න එපා. ඊට පස්සේ ඇහුවා එහෙමනම් බවත් ගෞතමයන් වහන්සේ මේ සසර දුක වෙනත් බාහිර කෙනෙක් විසින් හදාපු එකක්ද? වෙනත් බාහිර දෙවි කෙනෙක් වා බාහිර බ්‍රහ්මෙක් බාහිර කවුරු හරි කෙනෙක් හදාපු එකක්ද? මාහේවං කස්සප කස්සපය ඕක අහන්නත් එපා කියලා කිව්වා. දැන් එතකොට පළවෙනි එකට උත්තරය ලැබුණද? නෑ, ඒක අහන්න එපා කිව්වා. දෙවෙනි එකට උත්තරය හම්බ වුණාද? ඒකත් අහන්න එපා කිව්වා. එතකොට අහනවා, එහෙමනම් බවත් ගෞතමයන් වහන්ස මේ සසර දුක තමාත් පිටස්තරයක් එකක් වෙලා දෙන්නම ජරමරයට හදාගත්තු එකක්ද? තමා තවුල් වෙලා පිටස්තරය තවුල් වෙලා හදාගත්තු එකක්ද මේ සංසාර දුක? කාශ්‍යපේ ඕක අහන්නත් එපා. දැන් ඔන්න ඒකටත් අහන්න එපා කියනවා. දැන් පළවෙනි එක මොකද්ද අහන්න එපා කියආපු? තමා විසින් හදාපු සසර දුකක්ද මේ? අහන්න එපා කිව්වා. ඊළඟට ඇහුවා, අනුන් විසින් හදාපු සසර දුකක්ද මේ? ඒකත් අහන්න එපා කිව්වා. ඊට පස්සේ තමාත් අනුනුත් එකතු වෙලා හදාගත්තු සංසාර දුකක්ද මේ? ඒකත් අහන්න එපා කිව්වා. මේක හරි දාර්ශනික දේශනාවක්. බොහොම ගැඹුරු අති මනරම් දේශුමක්. මේක තියෙනවා බුදුරජාන් වහන්සේගේ ශාස්ත්‍රෘත්වයේ හරි ලස්සනට. ඊට පස්සේ අහනවා, මෙයා අහනවා, එහෙනම් දැන් මෙයාට අහන්න තියෙන අන්තිම ප්‍රශ්නෙත් අහනවා දැන්. එහෙනම් බවත් ගෞතමයන් වහන්සේ තමනුත් නොකල වෙනත් පිටස්තරයකුත් නොකල ඉබේ හටගත්තු දෙයක්ද මේ දුක? තමනුත් නොකල වෙනත් පිටස්තරයකුත් නොකල ඉබේ හටගත්තු දෙයක්ද මේ දුක? මාහේවං කස්සපාති භගවාවෝච භාග්‍යතුන් වහන්සේ වදාලා කාශ්‍යපය ඕක අහන්නත් එපා. දැන් ඔන්න ප්‍රශ්න හතරටම උත්තර නැහැ. මොකද්ද පළවෙනි එක? තමා විසින්ද මේ සංසාර දුක හැදුවේ කියලා ඇහුවා. උත්තරය ලැබුණාද? නැහැ. මොකද්ද වදාලේ? අහන්ට එපා ඕක කිව්වා. ඊට පස්සේ ඇහුවා දෙවෙනි එක මොකද්ද? අනුන් විසින් හදාගත් එකක්ද මේ කියලා ඇහුවා. ඒකට මොකද්ද හම්බුනේ උත්තරේ? අහන්ට එපා ඕක කිව්වා. ඊළඟට මොකක්ද ඇහුවේ? තමා විසින් අනුන් විසින් එකතු වෙලා හදාගත්තු දෙයක්ද මේ දුක? ඒකට මොකක්ද උත්තරේ? ඒක අහන්නත් එපා කිව්වා. ඊට පස්සේ ඒ තමාත් නොකල අසංකාරං අනුනුත් නොකල අපරංකාරං ඉබේ හටගත්තු අදිච්ච සමුප්පන්නං ඉබේ හටගත්තු එකක්ද එහෙනම් මේ දුක? ඒකට මොකද බුදුරජාන් වහන්සේ වදාළේ? ඒකත් අහන්න එපා කිව්වා. දැන් මට අහන්න දෙයක් නැහැ. ඊළඟ එක ඇහුවා, කින්නකෝ භෝගෝතම නත්ති දුක්ඛන්ත කිම බවත් ගෞතමෙන් වහන්සේ, එහෙනම් මේ සසර දුක කියලා එකක් නැද්ද? ඔන්න ඇහුවා ඊළඟ උත්තරේ ප්‍රශ්නේ ඇහුවා, එහෙනම් මේ සසර දුක කියලා එකක් නැද්ද? නකෝ කස්සප නත්ති දුක්ඛං
කාශ්‍යපය දුක නැතුවා නොවේ. අත්තිකෝ කස්සප දුකං කාශ්‍යපය සසර දුක තියෙනවා. සසර දුක නැතුවා නොවේ, සසර දුක තියෙනවා. එනම් ඔබට මට අපට සසර දුක තියෙනවා. එහෙනම් අපට බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවට මේ උත්තරේ හම්බ වෙන්නේ නැහැ. මොකද්ද මේ දුක? මා විසින් කරාපු එකක්ද? ඒ උත්තරේ නැහැ. ඊළඟට වෙනත් කෙනෙකුන් විසින් කළාද? ඒ උත්තරේ නෙත් නැහැ. ඊළඟට තමයි වෙනත් කෙනෙකුගේ හවුලේ කළාද? ඒ උත්තරේ නෙත් නැහැ. ඊළඟට තමා කළෙත් නැතුව වෙන කෙනෙකුත් කළේ නැතුව ඉබේ හටගත්තද? ඒ උත්තරේ ඉන්නෙත් නැහැ. ඊළඟට ඔන්න අපිට එනවා ඊළඟ ප්‍රශ්නේ. මොකද්ද? එහෙනම් දුකක් නැද්ද? අන්න උත්තරය ආවා. මොකද උත්තරේ? දුක නැතුවා නොවේ, දුක තියෙනවා. ඊළඟට අහනවා කාශ්‍යප, එසේ නම් බවත් ගෞතමයන් වහන්සේ, ගෞතමයන් වහන්සේ දුක දන්නේ නැද්ද? දුක දකින්නේ නැද්ද? භවත් ගෞතමයන් වහන්සේ දුක දන්නේ නැද්ද? දුක ගැන දන්නේ නැද්ද? දුක ගැන දුක පේන්නේ නැද්ද කියලා ඇහුවා. ඊට පස්සේ කියනවා, කාශ්‍යපය, මම දුක නොදකින කෙනෙක් නෙමෙයි. මං දුක නොපෙනෙන කෙනෙක් නෙවෙයි. කාශ්‍යප, මම දුක දන්නවා. මට දුක පේනවා. ඔන්න උත්තරයක්, ලස්සන උත්තරයක්. මොකක්ද ආවේ? කාශ්‍යප, මං දුක නොදකින කෙනෙකුත් නෙමෙයි, නොදන්න කෙනෙකුත් නෙමෙයි, දුක නොපෙනෙන කෙනෙකුත් නෙමෙයි. ඕම දුක දන්න කෙනෙක්, මට දුක පේනවා, මම දුක පේන කෙනෙක්. අපි කවුද? අපි තවම දුක දන්නේ නැති අය. ඊළඟට අපට දුක පේන්නේ නැති අය. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේගේ උත්තරය මොකද්ද? කාශ්‍යපය, මම දුක නොදන්න කෙනෙක් නෙමෙයි, මං දුක නොපෙනෙන කෙනෙක් නෙමෙයි, මට හොඳට දුක තේරෙනවා, මං හොඳට දුක දකිනවා. දැන් ඔන්න ඊට පස්සේ මේ කවුද මේ කාශ්‍යප? කාශ්‍යප බුදුරජාණන් වහන්සේට නෝකඩු කියන්න ගත්තා. මේ බලන්න කියන්න හද නෝකඩු. අනේ බවත් ගෞතමයන් වහන්සේ, මං ඉස්සෙල්ලාම ඔබ වහන්සේගෙන් ඇහුවා මේ දුක තමා විසින් කරපු දෙයක්ද, තමා විසින්ද මේක හදාගත්තේ කියලා. එතකොට ඔබ වහන්සේ මට කිව්වා මේක අහන්න එපා කියලා. ඊට පස්සේ බවත් ගෞතමයන් වහන්සේ මං ඔබ වහන්සේගෙන් ඇහුවා මේ දුක අනුන් විසින්, බාහිර පුද්ගලයෙක් විසින් කරාපු දෙයක්ද? ඒකටත් ඔබ වහන්සේ උත්තර දුන්නා ඒක අහන්න එපාය කියලා. ඊට පස්සේ මං ඇහුවා ඔබ වහන්සේගෙන්, බවත් ගෞතමයන් වහන්සේ, එහෙනම් මේක තමයි අනුනුයි හවුලේ එකතු වෙලා හදාපු එකක්ද? මේ දුක තමයි අනුනුයි හවුල් වෙලා හදාපු එකක්ද? ඒකටත් ඔබ වහන්සේ මට කිව්වේ මොකද්ද? කිව්වේ අහන්න එපා කියලායි. ඊට පස්සේ මං ඇහුවා ඔබ වහන්සේගෙන්, බවත් ගෞතමයන් වහන්සේ, එහෙනම් මේ දුක තමාත් නොකරපු, තමා කළෙත් නැති, පිටස්තර කෙනෙක්, බාහිර කෙනෙකුත් කරපු නැති, ඉබේ හටගත්තු එකක්ද කියලා ඇහුවා. ඒකටත් ඔබ වහන්සේ කිව්වා කාශ්‍යපේ ඕක අහන්නත් එපාය කියලා. ඊට පස්සේ මං ඔබ වහන්සේගෙන් ඇහුවා, එහෙනම් බවත් ගෞතමයන් වහන්සේ, මේ ලෝකේ දුක කියලා එකක් නැද්ද? එතකොට ඔබ වහන්සේ මට කීවා දුක නැතුවා නොවේ,
දුක තියෙනවා. ඊට පස්සේ මං ඔබ වහන්සේගෙන් ඇහුවා, මොකක්ද ඇහුවේ ඊට පස්සේ? ඔව්, ඒ දුක ඔබ වහන්සේ දන්නේ නැද්ද? ඒ දුක පේන්නේ නැද්ද? එතකොට ඔබ වහන්සේ කීවා, කාශ්‍යපයේ මං දුක නොදන්නා කෙනෙක් නොවෙයි, නොපෙනෙන කෙනෙක් නොවෙයි, මට දුක හොඳට දැනෙනවා, මට හොඳට පේනවා. අනේ ස්වාමීනි මට තේරෙන්නේ. ඊට පස්සේ කියනවා, අනේ බවත් ගෞතමයන් වහන්සේ, මට මේ දුක ගැන කියා දෙනු මැනව. බලන්න කොච්චර ලස්සනද කියලා. අද අපි ළඟට ඇවිල්ලා අපිට එවන ලියුම් කෙලවරක් නෑ. තමන්ගේ දුක කියලා ඔක්කොම විමුක්තිය ගැන නෙමෙයි තියෙන්නේ, ගෙවල් වල ප්‍රශ්න. අපිටත් විසඳන්න බැරි ඒවා. මේක කියනවා, ආචික්ඛතු මේ බන්තේ භගවන් බන්තේ භග අන්න එතනදි විනාස වෙලා මෙයා ගෞතම කතාව අතහැරලා මෙයා කියනවා, ආචික්ඛතු මේ බන්තේ භගවා දුක්ඛං. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මට මේ දුක ගැන පවසනු මැනව. දේසේතු මේ බන්තේ භගවා දුක්ඛං. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මට දුක ගැන දෙසනු මැනව. පිම් පිරිච්ච මිනිසු එලිවෙල්ලෙන් ගියත් එතනට ගිහින් තියෙන්නේ කොහොමද? පිම් පිරිච්ච මිනිසු සලු පොලි වලින් වහාගෙන ගියත් වැඩක් නෑ. මැටි මෝලක් බලන්න, පිං පිරීලා ගියේ මේ මිනිස්සෙක්. මේකේ අන්තිමට තියෙන යාට වෙච්ච සුන්දර ඉරණම, පිනින් පිරුණු මිනිස්සෙක් මේ හෙලිවෙලින් ගියාට. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මට මේ දුක ගැන කියා දෙනු මැනව. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ මේ වෙද්දි එයා ගැන සම්පූර්ණ වார்த்தාව උන්වහන්සේ දන්නවද නැද්ද? සියල්ල දන්නවා. ඒ උන්වහන්සේ ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥාණයෙන්, ආසයානුසේ ඥාණයෙන් ඒ පුද්ගලයා දිහා බලනවා. කාශ්‍යප දිහා බලනවා. බලද්දි පේනවා අතීත සංසාරේ විමුක්තිය උදෙසා යා කරපු කැපවීම. අතීත සංසාරේ විමුක්තිය සඳහා කායිකවත්, මානසිකවත්, වාචසිකවත් ඔහු කළ කැපවීම. ඒ කැපවීමෙන් ලැබූ පිම්බලෙහි බුදුරජාණන් වහන්සේට පේනවා. බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට අර ප්‍රශ්නවල තියෙන අවලංගු භාවය, කලින් ඇසූ ප්‍රශ්නවල වලංගු නැතිකම විස්තර කරලා දෙනවා. කියනවා, කාශ්‍යප, තමා විසින් දුක කළා කියන දෘෂ්ටිය තමා විසින් හදාගත්තු එකක් කියලා යම්කිසි මතයක් ආවොත්, මතයක් ගත්තොත් මේ සංසාරේ පැවැත්ම තමා විසින් හදාගත්තා කියලා මතයක් ගත්තොත්, ඒ කිව්වේ මම කියලා තමන් කියලා මතයක් ගත්තොත්, ඒකෙ තියෙන්නේ සෝ කරෝති සෝ පටිසංවේදේති, ඔහු කරයි ඔහු විඳි. ඒ කියන්නේ තමා කියලා කෙනෙක් කරනවා, තමාම විඳිනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේක ආවහම ඒක శాశ్వතයි. శాశ్వතයි කියලා කියන්නේ ඒක දිගින් දිගටම යන එකක්. ඒක දිගින් දිගට නොවෙනස් මේ දෘෂ්ටි ගෙනියන එකක්. ඒකට විසඳුමක් නෑ. ඇයි තමා විසින් මේක කළා කියලා ඇයි තමා හොයාගන්න පුළුවන් දෙයක්? එකකින්වත් හොයාගන්න බෑ. එතකොට මේ තමා විසින් කරපු එකක්, තමා විසින් විඳින එකක් කියලා ගත්තොත්, මේ දුක තමා කළා කියලා ගත්තොත්, එයා හිතනවා මේක සදාකාලිකවම ගෙනියනවා කියලා. ඒ තමන්ට කියලා විසඳගන්න බෑ මේක. ඊළඟට තියෙනවා, අනුන් විසින් මේ දුක කළාද කළා කියන දෘෂ්ටි ආවොත්, අඤ්ඤෝ කරෝති අඤ්ඤෝ පටිසංවේදේති, අන්නේ කරයි අන්නේක් විඳි. ඒ කියන්නේ වෙනත් කෙනෙක් කරන්නේ වෙනත් කෙනෙක් විඳින්නේ.
ඕවන දැන් ලෝකෙ තියෙන ආගම් ලෝකෙ වැඩිපුර තියෙන්නේ මේ දෙවෙනීකට තමයි ආගම් තියෙන්නේ. වෙන කෙනෙක් තමයි යාව කරන්නේ, වෙන කෙනෙක් තමයි විඳින්නේ. අඤ්ඤෝ කරෝති, වෙන කෙනෙක් කරයි. අඤ්ඤෝ පටිසංවේදී යති, තව කෙනෙක් විඳී. එතකොට මේ වේදනාව විඳවන්නේ වෙන කෙනෙක් නම් එයා හිතනවා මගේ මේ වේදනාව අසවලා කරාපු එකක්, කිසියම් දෙවි කෙනෙක් විසින් දීපු එකක්. යම් කායික වේදනාවක් ඇද්ද ඒක බාහිර දෙවියෙක් දීපු එකක්. යම් මානසික වේදනාවක් ඇද්ද ඒ වේදනාවත් බාහිර දීපු එකක්. එතකොට හිතනවා එහෙනම් මේ වේදනාව මගේ මේ ජීවිතෙන් පස්සේ මට නැහැ කියලා උච්ඡේදයට මරණය මැත්තේ මේ වේදනාව මේ දුක නැතුව යනවා. මරණින් පස්සේ මේ දුක නැතුව යනවා, මේ දුක උච්ඡේදයටපත් වෙනවා, මේ දුක නැතුව යනවා කියලා ඒ අදහසකට එනවා කියනවා. ඒ මොනින්ද ගොඩක් අය කල්පනා කරන්න ඔය අනුන් විසින් මැව්වා කියන අය. බුදුරජාණන් වහන්සේ වදාලා කාශ්‍යප තථාගතයන් කියේ කවුද? බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමන් ගැන හඳුන්වන්නේ හැමතිස්සෙම කොහොමද? තථාගත කියලා. තථාගතයන් මේ අන්ත දෙකට යන්නේ නැහැ කියනවා. මොකද්ද මේ අන්ත දෙක? තමා විසින් කරගත්තු සසර දුකක් කියන අන්තයට යන්නේ නැහැ කියනවා. ඒක අන්තයක් කියනවා. අනුන් විසින් කරපු සසර දුකක් කියලා අන්තයට යන්නේ නැහැ කියනවා. එහෙනම් පින්වත්නි මේ ලෝකේ තියෙන්නේ ඔය අන්ත දෙක. මොනවද තියෙන්නේ? ඔය අන්ත දෙක. මොකද්ද තියෙන අන්ත දෙක? තමා විසින් කරා මේ දුක, තමන් කරගත්තු දුකක් කියලා අන්තිකට යනවා. එහෙම නැත්තම් බාහිර කෙනෙක් විසින් කරාපු දුකක් කියලා අන්තිකට යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒතේති කස්සපු භෝවන්තේ අනුපගම කාශ්‍යපේ මේ අන්ත දෙකට නොපැමිණ තථාගතයන් ওই අන්ත දෙකට එන්නේ නැහැ කියනවා. මජ්ජේන මධ්‍යම මාර්ගයෙන් ධම්මං දේශීති, මධ්‍යම මාර්ගයෙන් තමයි ධර්මය කියන්නේ. මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය? මේකෙදි මේක දේශනා කරනවා අවිද්‍යාව නිසා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමා කළා අනුන් කළා කතාව නෙමෙයි. මොකද්ද කියන්නේ? අවිද්‍යාව නිසා සංස්කාරයෝ හටගනිති, සංස්කාර නිසා විඥාණය හටගනී, විඥාණය නිසා නාම රූප හටගනී, නාම රූප නිසා ඇසකන නාසයේ දිවකය මනස යන ආයතන හය හටගනී, සලායතන නිසා ස්පර්ශය හටගනී, ස්පර්ශය නිසා වේදනාව විඳීම ඇති වෙයි, විඳීම නිසා තෘෂ්ණාව ඇති වෙයි, තෘෂ්ණාව නිසා උපාදාන ඇති වෙයි, උපාදාන නිසා භවය ඇති වෙයි, භවය නිසා උපදී, උපදින නිසා ජරා මරණ ශෝක වැළපීම් දුක්, කායික දුක්, මානසික දුක්, සුසුම්හෙළුම් ආදී අනේක ප්‍රකාර ශෝක සන්තාප දුක් තැවුල් හටගනී. අවිද්‍යායත්තේව අශේෂ විරාග නිරෝධා, ඒ අවිද්‍යාවම ඉතුරු නැතුව නිරුද්ධ වීමෙන් සංස්කාරයෝ නිරුද්ධ විති, සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානේ නිරුද්ධ වෙයි, විඥානේ නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙයි, නාම රූප නිරුද්ධ වීමෙන් ආයතනය නිරුද්ධ වෙයි, ආයතනය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙයි, ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙයි, වේදනාව නිරුද්ධ වීමෙන් තෘෂ්ණාව නිරුද්ධ වෙයි, තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙයි, උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙයි, භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙයි, ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක
වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හිලීම් ආදී අනේක ප්‍රකාර වූ සකලවිධ දුක් නිරුද්ධ වී යයි. මේ ආකාරයට සියලු දුක් නිරුද්ධ වෙයි කියලා බුදුරජාණන් වහන්සේ මේ වදාලේ කුමක්ද? පටිච්ච සමුප්පාදයත් පටිච්ච සමුප්පාද නිරෝධයත්, දුක හටගන්නා ආකාරයත් දුක නිරුද්ධ වෙන ආකාරයත්. එතකොට ලෝකයේ දුක හටගන්නා ආකාරය ගැන තිබිච්ච මුලා මොකද්ද? දුක තමා විසින් කරගත්තු දෙයක්. ඔන්න මුලාව. ඊළඟට මුලා මොකද්ද? දුක අනුන් විසින් කරගත්තු දෙයක්. එහෙම නැත්නම් ඇති වෙන මුලා මොකද්ද? තමාත් අනුනුත් හවුලේ කරගත්තු දෙයක්. එහෙම නැත්නම් ඇති වෙන මුලා මොකද්ද? තමාත් නොකළ අනුනුත් නොකළ ඉබේ හටගත්තු දෙයක්. මේ හතරින් එහාට ලෝකෙ කිසි කෙනෙකුට යන්න බෑ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් තොරව මෙතනින් මේ හතරෙන් එහාට උත්තරයක් හොයනවා නම් ඒ උත්තරේ තමයි මේ තියෙන්නේ. මේක තමයි නිවැරදි උත්තරේ. අයි අර උත්තර හොයන්න ගියොත් බුදුරජාණන් වහන්සේ වදාලා එක්ක වැටෙනවා සාස්වතේට. සාස්වත කියන්නේ සදාකාලික පැවැත්මක් ඇත්තේය කියන දෘෂ්ටියට වැටෙනවා. එහෙම නැත්තම් මෙතනින් පස්සේ පැවැත්ම නැත්තේය කියන දෘෂ්ටියට වැටෙනවා. ඒ කියන්නේ පවතින්න හේතුභූත වෙච්ච දේවල් දන්නෙත් නැහැ. පැවැත්ම නිදහස් වෙන ආකාරය දන්නෙත් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදය ගැන වදාලාට පස්සේ අචේල කස්සප, දැන් බලන්න මේ තාපසය දැන් ඔබට මැවිලා පේනවා ඇති. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වීදියේ හිටගෙන ඉන්නවා. උන්වහන්සේට වැඳගෙන මේ නිර්වත් තාපසෙක් ඉන්නවා. මේ තාපසයා මේ අහන්නේ මේ පෙරුම් පිරු කෙනෙක් මේ එන හැටි බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා කියනවා. තේරුණා යාට. එයාට තේරුණා. එයා කියනවා, අභික්කන්තම් බන්තේ ස්වාමීනි අතිමනහරයි. අභික්කන්තම් බන්තේ ස්වාමීනි අතිමනහරයි. ස්වාමීනි නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය. යටට හරවා තිබ්බ දෙයක් උඩට හැරෙරුවා වගේ. පටිච්චන්නං වා විවරෙය්ය. වැසී තිබූ දෙයක් ඇරලා පෙන්නුවා වගේ. මූලස්වා මග්ගං ආචික්කෙය්ය. මම් මුලා වූ කෙනෙකුට හරිපාර පෙන්නුවා වගේ. අන්ධකාරේවා තේල පජ්ජෝතන් ධාරී චක්කමන්තෝ රූපාණි දක්කින්තීති. ඇස් ඇත්තෝ රූප දකිත්වා කියලා කරුවලේ හිටිය මනුස්සයින්ට ලයිට් එකක් පත්තු කළා වගේ කියන භාග්‍යවතුන් වහන්සේ මට ධර්මයේ වදාලා. ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ, මම භාග්‍යතුන් වහන්සේව සරණ යමි. අන්න පටන් ගත්තා. මේක දැන් අපි වගේ පරම්පරාවෙන් ආටෝපිට බොරුවට ගිය සරණක් නෙමෙයි. මේක ඇත්ත සරණ. හැබැයි සරණ තමන්ව තමන් මුලා නොකරගත්තු සරණ. තමන් තමන්ව රවට්ටා නොගත්තු සරණ. හැබැයිවටම භාග්‍යතුන් වහන්සේට දිවි පිදීම. මොකද්ද කිව්වේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේව මම සරණ යමි. මම ධර්මයේද සරණ යමි. ශ්‍රාවක සංඝයාද සරණ යමි. කියනවා ලබෙයාමහං බන්තේ භගවතෝ සන්තිකේ පබ්බජ්ජං ලබෙයේ උපසම්පදಂತಿ. බවත් ගෞතමයන් වහන්සේ ළඟ මට පැවිදි බව ලැබේවා. බවත් ගෞතමයන් වහන්සේ ළඟ මට උපසම්පදාව ලැබේවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පාරිදිම කියනවා, කාශ්‍යප ඔබ වෙන ආගමක කෙනෙක් හැටියට ආවේ. අයියා ගියේ කැටියට නෙමෙයි ආවේ.
එයා නියෝජනය කරේ වෙන තපස් ක්‍රමයක්. එයා වෙන මතයක හිටියේ. ඔබ වෙන මතයක ඉඳලා ආවේ. ඔබට මේ ශාසනේ පැවිද්ද කැමති නම්, ඔබ උපසම්පදාව කැමති නම්, ඔබට පරිවාස කාලයක් තියෙනවා මාස හතරක්. බුදුරජාණන් වහන්සේ වදාළා ඔබට මාස හතරක පරිවාස කාලයක් තියෙනවා. ඒ මාස හතරේ සංඝයා භික්ෂුන් වහන්සේලා ඔබ ගැන සතුටු වුණොත් ඔබට පැවිද්ද ලැබේවි, ඔබට උපසම්පදාවත් ලැබේවි. හරි ලස්සන එකක් තියෙනවා. අපිච මයා පුද්ගල වේමත තාවිදිතං. ඒ වගේම මං කියන භාග්‍යතුන් වහන්සේ පුද්ගලයන්ගේ වෙනස්කමක් දන්නවා කියන. ඔන්න දැන් මෙයා ගියා. දැන් රෙදි කඩක් ඇඳාද නැද්ද ඊට පස්සේ? ඇඳ සර්ම. එදැන් මේ හිටියේ මතෙන් වෙනස් වුණා. වෙනස් වෙලා ගිහිල්ල සං භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරගෙන වැඳගෙන පුදාගෙන ගරු සත්කාර දක්වාගෙන හිටියා. මොකද හේතුව, ඒ ගුණවත්කම නැත්තම් මේක ලබන්න බෑ. මේ ධර්ම මාර්ගයේ බාහිරින් පෙනුමෙන් හිටියට අභ්‍යන්තර හිස් තමයි ගුණවත්කම නැත්තම්. ඉතින් මාස හතර ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සතුටු වුණා මෙයාගේ පැවැත්ම ගැන. ඔන්න බුද්ධ ශාසනයේ පැවිද්ද ලැබුණා. උපසම්පදාවත් ලැබුණා. ලැබිලා ගුරුවරු ආශ්‍රයේ ඉඳලා ඊට පස්සේ මෙයා වීරිය කළා. යම් අර්ථයක් පිණිස නම් මේ බුද්ධ ශාසනය පැවිදි වෙන්නේ, ඒ අර්ථය පිණිස වීරිය කළා. සුළු කලයි ගියේ. ගෞතම බුද්ධ ශාසනයේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් යන මාර්ගඵල පසක් කළ නිකලිස් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එතකොට බලන්න පින්වත්නි, මේ අචේල කස්සප ආවේ එයාගේ තිබිච්ච ප්‍රශ්නේ අවුලක් හැටියට හදාගෙනයි. එයාට ප්‍රශ්නේ පැහැදිලි නෑ. එක ප්‍රශ්නයකට එපා කිව්වොත් ඊළඟ ප්‍රශ්නේ අහනවා. ඊළඟ ප්‍රශ්නේ එපා කිව්වොත් ඊළඟ. නමුත් පැහැදිලි නෑ. නමුත් එයාට තිබුණා ඉවක්. එයා හොයන්නේ දුකට විසඳුමක්. ඒක තමයි එයාගේ ඉව. එයා හොයන ප්‍රශ්නෙට උත්තරය තියෙනවා. නමුත් එයාට ප්‍රශ්නේ පැහැදිලි නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ එයාට හොඳට පැහැදිලි කළ දුන්නා. දුන්නා මේ භව පැවැත්ම, මේ සංසාර ගමන, මේ සසර, මෙරි ඉපදී ඉපදී යන මේ රටාව තිබෙන්නේ කුමක් මතද? කුමක් මතද? තමාගේ ක්‍රියාව, තමා විසින් හදන දෙයක් මතද මේ දුක තියෙන්නේ? තමා විසින් හදන දෙයක් මත. එහෙනම් අපි ඉන්නේ අචේල කස්සපගේ පැත්තේ. මේ දුක තියෙන්නේ තමා විසින් හදන දෙයක් මතද? එහෙනම් මේ දුක තියෙන්නේ අනුන් විසින් හදන දෙයක් මතද? ඈ, එහෙනම් මේ දුක තියෙන්නේ තමයි අනුවිකර හවුලි කැඳක්ද? එහෙනම් මේ දුක ඉබේ හටගත් විගක්ද? එහෙනම් මේ දුක පටිච්ච සමුප්පන්නං. මේක කොමකින් හටගත් විගක්ද? පටිච්ච සමුප්පාදයෙන් උපන්න දුකක්. හේතු ප්‍රත්‍ය ධර්මයෙන් උපන්න දුකක්. මේකට බුදුරජාණන් වහන්සේ වදාරනවා ධර්මතාවය කියලා. ධර්මතාවය කියලා කියන්නේ, ද අපි කියනවා මේ බාහිර වැස්ස, ගස් කොළන්, ගෙඩි, ඍතු විපර්යාස ආදියට අපි කියනවා නමක්. මොකක්ද ඒ කියන්නේ? සුභා දහම, ස්වාභාවික ධර්මතාවය. අපි වට මොකක්ද කියන්නේ?
ස්වාභාවික ධර්මතාවය. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ගහක, ඒ ගහට කියනවද අපි මේ ගෙඩි හැදෙන කාලේ දැන් ගෙඩි දියන්? ගහට කියන්නේ ගහ නිසි කලට හිමීට මල් ඇවිල්ලා, පොහොට්ටු ඇවිල්ලා, මල් පිපිලා, ගෙඩි ඇවිල්ලා, ඊට පස්සේ ඒක ගහ වරනවා. වරනවා කියන්නේ ඒක නවත්තනවා ගෙඩි දීම. ආයෙ ටික කාලයක් ගිහිල්ලා ගහ කොළ හලන්න පටන් ගන්නවා. අපි ගහට කියනොද හා දැන් මොයුරු කොළ තියෙනවා, දැන් හලා දමාපන් කියනොද අපි? නෑ, ඒක ගහ කරනවා ඒක. ඊට පස්සේ ටික කාලකින් ගහේ දළු වෙන්න පටන් ගන්නවා. ඒක මොන දහමද? සුභා දහම. එතකොට සුභා දහම තුල පටිච්ච සමුප්පාද නැහැ. සුභා දහම තුල තියෙන ඍතු, ඍතු නියාම, බීජ නියාම ආදී දේවල් තියෙන්නේ සුභා දහමේ. එතකොට මේ සංසාර දුකේ තියෙන දහම මොකද්ද? හේතු ඵල දහම. මේ සංසාර දුකේ යයිති ධර්මතාවයේ දහම හේතුඵල දහම. ඒ කියන්නේ හේතුවක් හටගත්තහම ඵලෙ හටගන්න ධර්මතාවය. එතකොට හේතුවක් හටගන්නකොට ඵලෙ හටගන්න ධර්මතාවයේ දෙස බැලිය යුත්තේ මම කියලා නෙමෙයි. ඒ හේතු හට හේතු දැන් අපි ගත්තොත් ගහක් දිහා බැලිය යුත්තේ මගේ කියලා නෙමෙයි. ගහට එහෙම මගේ කියලා අපිට රඳවන්න බෑ. ගහ ගහ වයසට යනවා. සමහර අවස්ථාවලදී මගේ ගහ, මගේ වෘක්ෂය, මගේ පැලේ කී කී අපි පෝර දාලා රඳව ගන්න හදනවා. අපිට පුළුවන් වේද? සමහර අවස්ථාවල තියෙන අපි කොච්චර උත්සාහ කළත් ගහ බේර ගන්න බෑ. ගහ මෙරි යනවා. ඒ වගේ මේ ජීවිතයේ සසර දුකේ මේ පැවැත්ම බුදුරජාණන් වහන්සේ බලන්ට කිව්වේ මා විසින් කළා කියලා නෙමෙයි, බාහිර කෙනෙක් කළා කියලා නෙමෙයි. හේතුඵල දහම, හේතු ප්‍රත්‍ය ධර්මතාවය, අර ස්වභාව ධර්මතාවය වගේ. ඒකට අපි සුභා දහම, ස්වාභාවික ධර්මතාවය කියලා කියන්නේ. ස්වාභාවික ධර්මතාවය කියන එකයි සුභා දහම කියන්නේ. ඒ සුභා දහමේ රටාව තුල තියෙන්නේ පුද්ගල ආත්ම කේන්ද්‍රීය දෙයක් නෙමෙයි. ඒකේ තියෙන්නේ ත්‍රිලක්ෂණයට අයිති එකක්, අනිත්‍යෝ දෙයක්. ඒ කරුණු යෙදෙනකොට යෙදෙන එකක්. දැන් අපි ගත්තොත් ගස්වල ඕන්නේ දැන් අඹ පැලයක් එන පොඩි කාලේ. අඹ පැලෙට අපි කවුරුත් කියන්නේ අත්ත කපාපන් කියලා. නමුත් පොඩි කාලේ ඉන්නකොට අපි ඔන්න අඹ කොළයක් එන තැනකින් පොඩ්ඩක් කපලා වෙන අඹ ගහක කෑල්ලක් අලවනවා. අරල අර යන්න තියෙන අඹ ගහේ කෑල්ල කපනවා. අරක ගැට ගහනවා. අඹ ගහ ඔහෙ හැදෙලා ඊට පස්සේ අඹ ගහ එකතු වෙන කෝකටද? දැන් තිබිච්ච එකට යආගන්න විදියක් නැහැ. අර හේතු විච්ච එකට. ඊට පස්සේ මොකද වෙන්නේ? ටික කල බලනකේ ඒකට තමයි අඹ ගහේ පෝෂණය දෙන්නේ. ඒ අපි කියමු වල්ලඹ පැලි. ඒකට අපි බඩ් කරන විලාඩ්. ඊට පස්සේ අඹ හැදෙන්නේ මොනවද? විලාඩ්. ඒක මොකද්ද? ඒ ඔක්කොම අයිති මොන දහමටද? සෝභා දහමට. එතකොට සෝභා දහමත් කරුණු යෙදෙන දේට අනුව වෙනස් වෙවි යන එකක්. කරුණු යෙදෙන දේට අනුව වෙනස් වෙවි යන එකක්. එහෙනම් මනුෂ්‍යයන් හැටියට, සත්වයන් හැටියට මේ තියෙන ධර්මතාවයට මොකද්ද අපි කියන්නේ? හේතු ප්‍රත්‍ය ධර්මතාවය, හේතුඵල දහම. හැබැයි හේතුඵල දහම බලන්ට උනේ හේතුඵල දහම හැටියටමයි. ඒක ගත්තොත් මම, මගේ වේදනාව, මගේ තෘෂ්ණාව, මගේ උපාදාන ගිය කියා එයා ඉන්නේ අචේලකස්සප ළඟ. එයා බුදුරජාණන් වහන්සේ ළඟ නෑ. එයා බුදුරජාණන් වහන්සේ ළඟට යන්න ඕනේ නම් එයා යන්න ඕනේ කොතනද?
හේතු ප්‍රත්‍ය ධර්මතාවයේ ඒ ආකාරයට බලන තැන. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා. සංස්කාර නිසා විඥානය හට ගන්නවා. එතන බලන්න කිව්වේ මම නිසා අසවල් දේ හට ගන්නවා. මම නිසා අසවලා නිසා අසවල් දේ හට ගන්නවා කියලා නෙවෙයි. දැන් අපි ගත්තොත් සමහර මිනිස්සුන් ඉන්නවා කල්පනා කරන්න උන ලිඩි වෙනවා. මං ඊට පස්සේ ආ හිතන්නේ මොකද්ද? දෙවි කෙනෙක් විසින් තමන්ව ලිඩ කළා. තමන්ට ලාභයක් ලැබෙනවා. හිතන්නේ කොහොමද? දෙවි කෙනෙක් විසින් තමන්ට ලාභයක් දුන්නා. තමන්ට දරුවෝ හැටියට කෙල්ලම පහක් ලැබෙනවා. එතකොට කියනවා මට හම්බුනේ මේ වගේ ඩ්‍රයිවර් කෙනෙක් දවසක් ඉන්දියාවේදී. මම නිකන් ඇහුවා කොහොමද දැන් ගෙදර පවුලේ කී දෙනෙක්ද කියලා. අනේ මට දෙවියෝ කෙල්ලොම 10ක් දුන්නා කිව්වා. එතකොට කෙල්ලෝ 10 දෙවියෝ දීලා. එතකොට මේ ඒ විදිහට කල්පනා කරන මිනිසයා ඒ තමන්ගේ ජීවිතයේ සියලු ගැටලු විසඳන්න හදන්නේ ඒ කෝණේ නේද? ඒ කෝණෙන් විසඳන්න යන්නේ. ඒ වගේ මේ ලෝකෙ මිනිස්සු මම කිව්වේ ඒකයි අපි තෙරුවන් සරණ ගිය පමණින් අපි තමන් වඳුනා ගන්න පිරිසක් බවට පත් වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ කෝණින් බලනකන් තමන්ට ප්‍රශ්නි පේන්නේ. දැන් බලන්න අචේලකට ප්‍රශ්නි පෙවුනද? අචේලක කියන්නේ කලින් ගිහි ජීවිතයේ ගත කරපු බ්‍රාහ්මණ වංශික කෙනෙක්. දැන් ඔන්න ඔක්කොම අතහැරලා තපස් ක්‍රමයකට ගියා. ගිහිල්ලා දැන් ඉතින් ඇගේ නූල් පොටක් නැහැ. දැන් ඔය රස්තියාදී වෙවි පාරක් ගන්න යනවා මේ ප්‍රශ්න වලට උත්තර හොයාගෙන. හරි, තමන් එහෙම වුණා කියලා තමන්ගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බ වුණාද? නෑ, තමන් හිටියේ ප්‍රශ්න ගොඩේ විතරයි. උත්තරේක හිටියේ නෑ. ඒ වගේ අපිත් මේ ධර්මයේ හරියට තේරුම් ගන්න එකන් අපිට ඉන්න තියෙන්නේ ප්‍රශ්න ගොඩේ තමයි. උත්තරේ නෑ. එතකොට උත්තරේ ලැබිච්ච දවසට තමයි අපිට විසඳුම තියෙන්නේ. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ බොහොම ලස්සනට කිව්වා මේ සංසාර දුක තමන් හැදූ දෙයක් කියලා ගන්න එපා කිව්වා. මේ සංසාර දුක තමා විසින් හැදූ දෙයක් කියලා ගන්න එපා කිව්වා. ඒක ගත්තොත් මොකද වෙන්නේ? තමන් නම් මේක හදා තියෙන්නේ. එහෙනම් ඒක විසඳගන්න තියෙන්නේ කවුද? තමාමයි. ඒක කරගන්න තමන්ට බෑ. මොකද ඒක සාමාන්‍යයෙන් මේක අපි ඉගෙන ගන්න ඕනේ. දැන් මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ගැඹුරට යද්දි මේ සම්මුති විනිවිද යනවා. සම්මුති තියෙනවනේ. සම්මුති තමයි දෙවියන්, බ්‍රහ්මයන්, මිනිසයන්, ස්ත්‍රීන්, පුරුෂයන්, භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා, මම, අපි, මෙයා මොනවද? ව්‍යවහාරයේ තියෙන පැවැත්මට අදාළ මූලික දේවල්. හැබැයි අවබෝධය කරා යනකොට ඒක විනිවිද යනවා. විනිවිද යනකොට ඒ පැවැත්මට අදාළ දේවල් වල රැඳී ඉන්නේ. ඒකේ මූල ස්වභාවය හොයනවා. ඒ මූල ස්වභාවය හොයන්නේ ප්‍රඥාවෙන්. පැවැත්මට අදාළ රටාවේ මූලික ස්වභාවය හොයනවා. ආන්ගේ මූලික ස්වභාවය තමයි මේ හේතු ප්‍රත්‍ය ධර්මය කියලා කියන්නේ. අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා. මෙන්න මේ පැවැත්මට අදාළ මූලික ස්වභාවයක්, මූලික ධර්මතාවයක්. සංස්කාර නිසා විඥාණය හට ගන්නවා. මේ පැවැත්මට අදාළ මූල ධර්මයක්. විඥාණය නිසා නාම රූප හට ගන්නවා. මේ පැවැත්ම තුල තියෙන, මේ පැවැත්මේ ක්‍රියාත්මක වෙවි තියෙන මූල ධර්මයක්. ඒ නාම රූප නිසා ඇස, කන, නාසය, දිව, කය, මනස කියලා හයක් ඇති වෙලා තියෙනවා. මේ පැවැත්මට අදාළ මූල ධර්මයක්. මේක අපි මමය, මා විසින් කරන ලද්දේය, අනුන් විසින් කරන ලද්දේ කියලා ගත්තොත් ඒ මූල ධර්මයක් හොයන කෙනෙක් නෙමෙයි.
විසඳුමක් වෙන කෙනෙක් නෙමෙයි. සාමාන්‍ය එකපාරටම මිනිස්සයාට විසඳුමට යන්නත් බෑ. හැබැයි මිනිස්සයා කවදා හරි විසඳුමකට යන්නේ නැතුව එයාට සැනසෙල්ලකුත් නැහැ. දැන් අපි ගත්තොත් මේම වර්තමානයේ මිනිසෙක්, එහෙම නැත්නම් ඉස්සරීට මිනිසෙක් බුදුරජාණන් වහන්සේ කෙරේ ලොකු පැහැදීමක් ඇති කරගන්නවා. හැබැයි මේක ගැඹුරට විනිවිද දැකලත් නැහැ. නමුත් ලොකු පැහැදීමක් ඇති කරගන්නවා. බුදුරජාණන් වහන්සේ නම් මේ පැවැත්මෙන් නිදහස් වෙලා ලෝකෝත්තර භාවයට පත් වෙච්ච, මේ ලෝකෙන් එතර වෙච්ච, මේ ලෝකෙට ආයිති නැති ශාස්ත්‍රුන් වහන්සේ කියලා පැහැදීමක් ඇති කරගන්නවා. දැන් මේ පැහැදීමේ ඇති කරගන්නේ කොහොමද? මම කියලා තමන් ගැන හිතලා මම ශාස්ත්‍රුන් වහන්සේ කෙරේ පහදිනවා. එතන පහදින්නේ මූල ධර්මයක් ගැන නෙමෙයි කතා කරන්නේ, විවහාරයේ තියෙන ශ්‍රේෂ්ඨ දේවල් ගැන. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ විවහාර ලෝකයේ ඇති ශ්‍රේෂ්ඨම උත්තමයා නෙමෙයිද? ශ්‍රේෂ්ඨම කෙනා ගැන පැහැදීම ඇති වෙනවා. එතකොට මෙයා මේ සිතේ පැහැදීම ඇති කරගෙන දැන් මෙයා සිල් රකින්නවා. සිල් රකීමේදී යා කරන්නේ මම මේ සීලේ සමාදන් වෙමි කියලා ගන්න එකක්ද කරන්නේ? නාම රූප ප්‍රත්‍යින් විඥානේ ඇති වෙයි කියලාද මොකද්ද කරන්නේ? මම මේ සීලේ සමාදන් වෙමි. ඊට පස්සේ ආට හිතෙනවා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍යයක් හදන්න. ඔන්න චෛත්‍යයක් හදනවා. දානි දෙනවා සංඝයා වඩම්මලා. මේ ඔක්කොම කරගෙන කල්පනා කරනවා නේ මටත් මේ දුකින් නිදහස් වෙන්න මේවා උදව් වේවා. ඊළඟට එයාට දුකට අයිති දේවල් ගැනත් ඉගෙන ගන්නවා. ඒ අතරේ දේශනාවල තියෙනවා මනස ලෝකේ මෙහෙම දුකයි, නිරේ මෙහෙම දුකයි, ප්‍රේත ලෝකේ මෙහෙම දුකයි, තිරිසන් අපායේ මේ විදිහට දුක් තියෙනවා, ඊළඟට දිව්‍ය ලෝකේ දුක අඩුයි කියලා තියෙනවා. එතකොට මෙයාගේ හිතේ ඇති වෙන හැඟීමක් දිව්‍ය ලෝකේ දුක අඩුයි, හැබැයි වගේම දිව්‍ය ලෝකේ සත්පුරුෂය වාසය කරනවා, පින් කරපු අය වාසය කරනවා, අනේ මටත් එනම් මේ පින්වලින් එබඳු තැනකට යන්න ලැබේවා කියලා යා තමන්ගේ චේතනාව පිහිටවනවා එනේ. එතකොට චේතනාව පිහිටවල තියෙන්නේ පොල්වත්ද ගෙදර? නෑ. කොට්ටයට දාපු සල්ලිවලද? නෑ. කබඩ් එක ඇතුලේ තියෙන රත්තරන් බඩුවේද? නෑ. ගෙදර පිහිටවල තියෙන්නේ එහෙම නෙමෙයි. එතකොට දැන් මිනිස්යන් හැටියට මිනිස්යන්ගේ හිත පිහිටන තැන දැන් අපි ගත්තොත් එහෙම, දැන් ඔන්න අපි ගත්තොත් පිටරට, දැන් පිටරටවල වලට යන ඉන්දියන් අය රත්තරන් බඩු හංගන්නේ කොහෙද කියලා දන්නවද? කුසී සුද්ධ දන්නවා මේක. පරිපුටින් එක ඇස්සේ තමයි මාළි තියෙන්නේ. හාල් මුට්ටි ඇස්සේ තමයි වලලු جوړුව තියෙන්නේ. සුද්ධ ගෙහින් ගේ කඩන්නේ ඉස්තූපු නිමි. සුද්ධ ගිල කඩන්නේ කොහෙද? කුසියට ගියක මම පරිපුටින් එක පෙරලනවා. එතකොට පිටරට ගිහිල්ලා ඉන්දියන් අය රත්තරන් බඩු හංගන්නේ එහි. සීපුවක් ගිනලා දාගන්න තරම් ඥාණි නෑ. දැන් බලන්න මේ පුරුද්ද යන හැටි. මේ විදිහට අපි එක එක දේවල් වල සම්මුතියෙන් පුරුදු වෙනවා. ඒ වගේ මේ වගේ ඉතින් සම්මුතිය තුළ අපි ඔන්න විහෙර විහාර හදනවා, චෛත්‍ය හදනවා. හදලා දැන් ඔන්න අපි කියමු යා දෙවියන් අතරටත් ගියා. හැබැයි යා දෙවියන් අතරට ගිහිල්ලත් ඉන්නෙම සම්මුතිය නං ආපහු සම්මුතියට මිනු. විසඳුමක් නැහැ. හැබැයි යා ජීවිතේ මූල ධාතුව සොයාගත්තොත් අර සම්මුති ඔක්කොම විනිවිද ගිහින් දැක්කොත් මූලික ස්වභාවය දැක්කොත් ඒකට කියන්නේ මොන දහම කියලාද? හේතුඵල දහම දැක්කොත්, හේතුඵල දහම හටගන්නා හැටි දැක්කොත්, හේතුඵල දහම නැති වී යන හැටිත් එයා දකිනවා. එහෙමනම් පින්වත්නි
හේතුඵල ධහමේ හටගන්නා හැටි විතරක් දැක්කට විසඳුමක් නැහැ. හේතුඵල ධහම හටගන්නේ මෙහිමයි කියලා වැටහුණා කියන්නේ එයාට අනිවාර්යයෙන්ම ඊළඟ එකත් වැටහි යුතුයි. මොකද හේතුඵල ධහම හටගන්නේ මෙහිමනම් හේතුඵල ධහම නැති වෙන්නේ මෙහිමයි කියලා. එතනට එයා එනකන් එයා පැටලි පැටලි ඉන්නේ මේ ලෝකේ. මේ ලෝකේ පැටලි පැටලි ඉන්නේ. හේතුඵල ධහම හරි විදිහට අහුවෙච්ච කෙනාට ආර්ය අෂ්ටාංගික මාර්ගය අහුවෙනවා. හේතුඵල ධහම අහුවෙච්ච නැති එක්කිනාට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෘතිමව ගන්න බෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෘතිමව ආරෝපණය කරගන්න බෑ. ලෞකික එකක්මයි අහුවෙන්නේ. එතකොට අපි කියමු ලෞකික එකක් අහුවෙලා හොඳ එකක් අහුවෙලා ඔය අපි කියමු දෙවියන් අතරේ උපන්නා ඒ කෙනා. හැබැයි එයාට තියෙනව නම් මේකේ ඇත්ත ස්වභාවයේ තීරුම් ගැනීමේ අවංක ඕනෑකමක්. ඒට අනුකූල වූ නුවණින් විමසීමේ හැකියාවක්. ඊට අනුකූල වූ ගුණධර්ම. මොකද පුද්ගලයෙකුගේ ගුණධර්ම තමයි පුද්ගලයාව ශ්‍රේෂ්ඨත්වයට පත්කරන්න පසුබිම හදන්නේ. ගුණධර්ම නැත්තම් යා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ නැහැ. එතකොට පුද්ගලයාගේ ගුණධර්ම තමයි පසුබිම හදන්නේ. කොච්චර ප්‍රඥාවන්ත විදියට ඥානවන්ත විදියට තාර්කිකව කතා කළත් ඒකට ගුණධර්ම පදනම් වෙලා නැත්තම් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ නැහැ. එතකොට අපි කිව්ව ඔන්න දෙවි කෙනෙක් කියලා ඇය උපදිනවා. උපන්නාට පස්සේ ඔන්න මාර්ගඵලලාභී දෙවිවරුන්ගේ කතාව අහගෙන ඉන්නවා. එතකොට ඒගොල්ලෝ කතා වෙන්නේ නැද්ද හේතුඵල ධහම ගැන? ඒගොල්ලෝ කතා වෙන්නේ මේ අසවල් දිවි ලෝකේ බලන්ට අසවල් සම්පත්. අසවල් දිවි ලෝකේ බලන්ට අසවල් සම්පත්. අසවල් දිවි ලෝකේ අසවල් දේව දිව්‍ය අප්සරාවියෙක් පෙර මේවම කියෝ කියෝ ඉන්නවද? නෑ. පටිච්ච සමුප්පාදේ මෙහෙමයි හටගන්නේ කියලා කතා කරනවා. පටිච්ච සමුප්පාදේ නිරුද්ධ වෙන්නේ මෙහෙමයි කියලා කතා කරනවා. ආන් එහෙම කතා කරනකොට ඒ කිනා අර තමන්ගේ තිවෙන සියලු සම්මුති සිඳ බිඳගෙන ධර්මතාවය මූල ධාම එහෙම නැත්නම් ඒකේ තියෙන මූල ධර්මය මූලික ස්වභාවයේ මේක හටගන්න විදිය තමන්ගේ ප්‍රඥාවෙන් දකින්න පටන් ගන්නවා. තමන්ගේ ප්‍රඥාවෙන් දකින්න පටන් ගන්නකට එතනදී මම විසින් මා විසින් මෙය කරන ලද්දේ කියන දුස්චියෙන් බැහැර වෙනවා. අනුන් විසින් මේ දුක කරන ලද්දේ කියන දුස්චියෙන් බැහැර වෙනවා. තමාත් මා අනුනුත් එකතු වෙලා මේ කරන ලද්දී කියන දෘෂ්ටියෙන් බැහැර වෙනවා. තමාත් නොකල අනුනුත් නොකල මේ ඉබේ හටගත්තේ කියන දෘෂ්ටියනොත් බැහැර වෙනවා. දැන් බලන්න මේ වෙනි දෘෂ්ටි වලින් බැහැර වෙන්න නම් හැබෑ ලෙසම මෙයා නෝනෙත්තික් විය යුතුයි නේද? මේක පුළුවන් ද නෝන නැති කෙනෙකුට මේ විදිහට මේ දෘෂ්ටි වලින් බැහැර වෙන්න? නුවන් නැති කෙනෙක් කරන්නේ මේක. මේකට නුවණක් ඕනෑමයි. නුවණ නැති කෙනාට මඩේ ලගිනවා වගේ මේ ලෝකෙ ලැගගෙන ඉන්න තියෙන්නේ නුවණ නැතිකම නිසාම. මේ ලෝකේ තමන්ගේ ප්‍රයත්න දුකේ කිඳා බහිනකොට ඒකට එරෙහිව එයාට කිසියම් වීරියක් ගන්නට නුවණක් ඕනේ. ඒ තමන්ගේ මේ ජීවිත පැවැත්ම මේ සසර දුකේ කිඳා බැහැලා නැද්ද? කිඳා බැහැලා තියෙනවා. තමන්ගේ මානසික පැවැත්ම සසරේ කිඳා බැහැලා නැද්ද? සසරේ කිඳා බැස සිටීම යනු පටිච්ච සමුප්පාදයයි. එතකොට මේ ස්වභාවයේ නුවණෙන් විමසා බලනවා කියන්නේ තමන් ඊට එරෙහිව කල්පනා කිරීමයි. ඒ විමසා බලන් නැතුව ඒකටම අනුගත වෙලා අනේ මගේ ගිවල් දොරවල් අනේ මගේ ඥාතීන් බුද්ධ දේශනාව තියෙන්නේ පුත්තා මත්ති ධනම් මත්ති
ඉති බාලෝ විහඤ්ඤති නුවණින් තොර කෙනා අනේ මට දරුවෝ සිටිවි අනේ මං හරි හම්බ කරපු දේ මා රැකගන්න ඕනේ කියලා ඒකේ බැස ගන්නවා අත්තාහි අත්ත නොනත්ති සැබෑ ලෙසම බැලුවහම තමාටවත් තමා නැත්තේය කුතෝ පුත්තා කුතෝ ධනං එබඳු ධර්මතාවයක් තුළ තමාගේ ජීවිත පැවැත්මේ යහපත ලබා දෙන්න දරුව කොහෙද ධනයක් කොහෙද කියලා අහනවා ධනේ නිසාම මරණයට පත්වෙච්ච අය කොච්චරද සතු වෙච්ච ධනේ නිසාම මරණයට පත් වෙලා බහිරව වෙලා අවුරුදු ලක්ෂ ගණන් ඇති බැල්මහිලාගෙන ධනේ නිසාම තමන්ගේ භූමි ප්‍රදේශයෙන් යාගන්ට බැරුව නොඒක් සත්ව ආත්ම ලබ ලබා ඉන්නවා. දරුවෝ නිසාම ප්‍රේතාත්මයට ගිහිල්ලා ළමයින්ගේ ඇඟවලවලට මාර්ගවී ඉන්නවා. යන්ට බෑ ඇයි යන්ට බැරි. අර විනිවිද දකිින්ට හේතු පල දහම දකිින්ට තමන්ගේ කල්පනාව සකස් වෙලා නෑ. දැම්බලනමින් අචේල කස්සප ආවා. පාරයා වදුවගෙන අනේ මට ප්‍රශ්නයක් තියෙනවා. බවත් ගෞතමයන් වහන්ස මට මේ ප්‍රශ්නය කියා දෙන්න. බුදුරජන්ව චාහා දැන් එහනම් වාඩිුවන් දැම්මන් කියන්න කිවද. නෑ බුදුරජන් වහසම ගද වදාලි කාශ්‍යප මේ ප්‍රශ්නාන වෙලාවක් නෙමෙයි මේ මම මේ නගරටාව පින්ඩ පාතිටය කිව්ව. අන්තිමටිකව අනේ බවත් ගෞතමයන් වහන්ස මම මේ ගොඩාක් විස්තර අහනවා නොවේ මම මේ පුංචි කාරණයක් අහන්න කිව්වා. ආයෙනම් අසාපං කිව්වා. දැක්ක දියසු කාරණේ ගීපු ලස්සන විචදම ගීපු තාලේ බුදුරජාන් වහන්සේ දේශනා කළ නැද්ද මේ ධර්මයේ තියෙන්නේ කාටද? නුවණැත්තාට ප්‍රඥාවන්තයාටයි. එතකොට ප්‍රඥාව කියන එක මේ ඉබේ පහළ වෙනකන් කල්පනා කරාට ලෝකෙ ලැබෙන්නේ සෑම දෙයකම අරගලයක් තියෙනවා. මිනිසියෙකුට කුඹුරිත් අරගලයක් තියෙනවා. ඒ වල් මොකද හැම කුඹුරේ ගොයන් කපලා ඉවරෙච්ච ගමන් ඒ කුඹුර ලෑස්ති නෑ ඊළඟ වගාවට. ඊට එරෙහිව වල් හට ගන්නවා. ඊට එරෙහිව නොඑක ආකාරයේ ඒ තමන්ගේ වීයට නුසුදුසු ගස් කොළන් ඒ කුඹුරේ හට ගන්නවා. එතකොට ගොවියා නියර ගාවට ගිහිල්ලා බලාගෙන ඉන්නවා ඉබේ කුඹුර හැවෙනකන්. ඉබේ කුඹුර පෝරු ගෑවෙනකන් කවදාවත් වෙයිද? ගොවියා ඊට එරෙහිව අරගලයක් කළ යුතුයි. ඒ අරගලේ ප්‍රතිඵලය තමයි වල් නැසී යාම. ඒ අරගලේ ප්‍රතිඵලය තමයි කුඹුර මඩවීම. ඒ අරගලේ ප්‍රතිඵලය තමයි කුඹුර පෝරු ගැසීම. ඒ අරගලේ ප්‍රතිඵලය තමයි කුඹුරට වී ඉසීම. වතුර බැඳීම. ඒ සෑම දෙයක්ම කරන්න ඕනේ. අපි විමුක්තිය සඳහා අපේ කයින් වචනේ මනසින් අරගලයක් නොකර අපි බලාපොරොත්තු වෙලා ඉන්න ඔටෝ නැත ඉබේ ප්‍රඥාව පහළ වෙනකන් ඊට පස්සේ අපි කියනවා නී වැඩක් නැහැ කරගන්න බෑ. අපි කිමු කුඹුරක් දිහා මිනිස්සු බලන් ඉන්නවා. වීරී තින මිනිස්සු ඊළඟ පැත්තේ කුඹුර වගා කරනවා. අර මිනිස්සු අඳුනා කීකේ ඉන්නවා අනේ මගේ කුඹුරේ වල් පැලවිලා මට කුඹුර හාගන්න විදියක් නැහැ. මට කුඹුර මේ නීරවල් සැහැගන්න විදියක් නැහැ. නෝනැත්තෙක් නම් මොකද්ද කියන්නේ? යකෝ තෝත් හාපිය කියන්නේ නැද්ද? තෝත් නීර බැඳ පිය. තෝත් පෝරු ගාපිය. තෝත් වපුර පිය. තෝනේ ලාගන කාහන් කියන්නේ නැද්ද? කියනවා. ඒ වගේ මේකේ තමාගේ පැත්තෙන් මේ ධර්මය මේ හේතුඵල ධහම
භාග්‍යතුන් වහන්සේ මෙසී වදාළසේක කියලා ඉස්සල්ලාම කරන්න ඕනේ, ඒක දරා ගන්න ඕනේ. දැන් බලන්න කල්පනා කළ මේ දුක, සසර දුක තමා විසින් හදාගත් එකක් නොවේය කියලා මේ ලෝකේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ කවුද මේ සිංහනාද කළේ? අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. මේ සසර දුක බාහිර පුද්ගලෙක්, බාහිර දෙවියෙක්, බ්‍රහ්මෙක් හදාපු එකක් නොවේ කියලා ඒ සිහනද පැතිරුවේ කවුද? අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. මෙය තමා විසිනුයි බාහිර කෙනෙකුනි එකතු වෙලා කරපු දෙයක් නොවේ කියා සිහනද පැතිරුවේ කවුද? අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. කරන්ට දෙයක් නෑ, බලා හිටපන්, ඉබේ නිදහස් වෙයි කියලා කියපු අය හිටියා. එහෙම කියපු එක්කෙනෙක් තමයි මක්කලි ගෝසාල. මක්කලි ගෝසාලකි ඔය වීරිය ගන්න කතා ඔක්කොම බොරු කිව්වා. මේ පැවැත්මට එරෙහිව විමුක්තිය උදෙසා කිසි මරගලයක් කළ යුතු නෑ කිව්වා. නූල් බෝලයක් අරගෙන කන්දක් උඩට ගිහින් නූල් බෝලේ කෙරවල අල්ලගෙන නූල් විසී කරපන් කිව්වා. එතකොට ඒ නූල දුවන්නේ, නූල් බෝලි දුවන්නේ ප්‍රමාණය දක්වා විතරයි, නූලේ ප්‍රමාණයට විතරයි කිව්වා. ඊට එහා යන්නේ නැහැ කිව්වා. ඒ වගේ කිව්වා මිනිසුන්ට, කිව්වා නුඹලා උත්සාහ කළත් නැතත් 84,000ක් යෝනිවල උපදින්න ඕනේ. ඊට පස්සේ 84,000ක් යෝනිවල ඉපදී අවසන් වුණ තැනේදී නුඹලා විමුක්තියට පත්වන්නාහුය. ඒක විශ්වාස කරගෙන කිව්වා නිය අපි ඉමු සද්ද නැතුව. මිනිස්සු කිව්වා අපි සද්ද නැතු ඉමු. අපිව නිකම්ම 84,000ක ඕක මොකද්ද, ඔය මොන කජ්ජද්ද ඕක ගෙවිල යයි කිව්වා. එහෙම කියාපු අය හිටියා. බුදුරජාණන් වහන්සේ වදාළ එක්තරා අවස්ථාවක මේ මක්කලි ගෝසාල මිනිස්යන්ව හිර කරනවා කිව්වා. මසු මරණ මාළු අල්ලන මිනිස්සෙක් කෙවනකට මාළු දාලා හිර කරනවා වගේ මේ මක්කලි ගෝසාල නැමැති හිස් පුරුෂයා මිනිස්සුන්ව හිර කරනවා කිව්වා. දැන් බලන්න මේ දුස්තිරිය නම් මිනිස්සු යන්නේ නැද්ද කරකිලා? හීන වීරිය තියෙන හිස් පුද්ගලයා නිකම් ඇදලා යනවා. පින් තියෙන කෙනත් යන්න පුළුවන් නේ, බුදු කෙනෙකුගේ ධර්මය අහුන්නේ නැත්නම්. ඒ නිසා මේකේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආශ්චර්ය එකයි. මේක කිව්වෙ මජ්ජේන තථාගතෝ ධම්මං දේශේති. භාග්‍යතුන් වහන්සේ අන්තයකට ගියේ නැහැ. ධර්මයේ මධ්‍යම මාර්ගෙන් දේශනා කළා අවිද්‍යාව නිසා සංස්කාර හටගනී කියලා. අවිද්‍යාව කිව්වේ මොකද්ද? දන්නේ නැහැ දුක ගැන. දුක කියන්නේ මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් කියලා දන්නේ නැහැ. දුක හටගන්නට මුල් වෙච්ච දෙයක් තියෙනවා. ඒ මුල් වෙච්ච දේ දන්නේ නැහැ. මොකක්ද ඒ මුල් වෙච්ච දේ? තෘෂ්ණාව. දුක හටගන්න මුල් වෙච්ච දේ මොකක්ද? තෘෂ්ණාව කියන්නේ මොකක්ද? තමන්ට ආස්වාදේ ලබා දෙන දෙයට සිත ඇදිලා යෑම. තමන්ට ආස්වාදේ ලැබෙන්නේ යමකින්ද? ඒකට හිත ඇදිලා යනවා. දැන් අපි ගමු ඔන්න තරුණියකුයි තරුණියකුයි හිටියා. ඔන්න ඉස්සල තරුණෙක් පාරේ ගියා. යනකට තරුණියක්ව දැක්කා. මොකක්ද ඇති වෙන්නේ ඉස්සල මහින් රූපේ දැකලා? ආස්වාදයක්. ඔන්න හිත ඇදිලා ගියා. මම තෘෂ්ණාවද නැද්ද? තෘෂ්ණාව. ඊට පස්සේ ඔන්න මේ දෙන්න යාළු වුණා. යාළු වුණාට පස්සේ අර තරුණියාට වැඩිපුර මතක් වෙන්නේ කාමද? අර තරුණියව. තරුණියට මතක් වෙන්නේ කාවද? අර තරුණයාව. ඒක මොන තෘෂ්ණාවද? කාම තෘෂ්ණාව. ඊට පස්සේ ගෙදරට කියනා මෙහෙමයි, අපිට බඳින්න උනේ. ඔන්න බැඳා. දැන් මේ බැඳහම එකතු කරගන්න ඒවට මොන වස්තු කියලාද අපි ඒවට කියන්නේ? කාම වස්තු. ඔන්න ඊට පස්සේ තරුණයා දැන් ඔන්න බිරිඳ කෙරේ තෘෂ්ණාවෙන් ඉන්නවා. දැන් මේ තෘෂ්ණාව දිගට මේ විදිහටම තියාගන්න බෑ. දැන් දැන් මොකද්ද වෙන්නේ? දැන් ඉඩමක් ගන්න ඕනේ. එයි දැන් දිගටම මේ කාම තෘෂ්ණාව පවත්ව ගන්නට දැන් ඔන්න ඉඩමක් ගත්තා.
දැන් රසාවක් කළා. ඔන්න දැන් ගේ පොඩ්ඩක් හදාගන්න ඕනේ. ගෙයක් හදාගත්තා. දැන් තෘෂ්ණාව පැතිරිලා ගිහිල්ලා. දැන් කලින් බිරිඳ විතරයි හිටියේ. දැන් ගේකුත් උනේ. දැන් ගියක් තිබිලත් මදි. දැන් සල්ලි එකතු කරනවා පොඩි වාහන කට්ටක් ගන්නට. ඔන්න දැන් සල්ලි එකතු කරලා ඔන්න කාර් එකක් ගත්තා. දැන් ස්වාමියාට දැන් මහන්සියලා වැඩ කරනවා. බිරිඳට කියනවා අනේ මට මහන්සි ඔයාමත් මේ වාහනේ හොදන්නට. බිරිඳ කියනවා මට හොදන්න බෑ මේක. මට ගිවල් දුරල් වැඩ කරන්නටයි. අඳුම් පැඳුම් හොදන්නටයි. වාත්ති පිටි වැඩ කරන්නටයි. ඔහොම කරගෙන යද්දී දැන් ඔන්න කාම දැන් මේ එකක් එකක් ගන්නෙ මේ ආ එහෙනම් අපි කාර් එක විකුණමු වැඩ අඩුද කියලා ඒක අඩු වෙනවද නෑ වැඩ වෙන අතරේ තව දරුවෙක් ඉනවා ගෙදෙට්ට දරුවෙකුත් ලැබෙනවා දැන් අර දින්නගේ තියෙන ආදරේ කලින් තෘෂ්ණාව තිබ්බ ස්වාමියා බිරිඳට බිරිඳ ස්වාමියාට දැන් මේ දින්නගේම තෘෂ්ණාව යන්නේ කාටද දරුවට දැන් ඔන්න දරුවට ගිහලා දැන් දරුවත් එක්ක ඉන දැන් මේ තෘෂ්ණාව පවත්න්නේ දුකසී දුකසී පවත්වන්නේ සැපසී නෙමෙයි. ඊට පස්සෙ උන තව දරුවෙක් ලැබෙනවා. දැන් මොනේ දරුවට තෘෂ්ණාව. තව දරුවෙක් ලැබෙනවා. ඒ දරුවට තෘෂ්ණාව. තව දරුවෙක් ලැබෙනවා. ඒ දරුවට තෘෂ්ණාව. දැන් උන ළමයි ටික දැන් බොහොම අමාරුවෙන් දැන් ඉතින් අමාරුවෙන් හදනවා. හදලා හදලා ඕන දැන් ලুকু දූ. දැන් තියාගන්න බෑ. දැන් ලুকু දූ වෙන බඳින්න ඕනේ කියනවා. දැන් එයා තමන්ට වෙච්ච දෙවෙන්ට යන්නේ. ඊට පස්සේ අමාරුවෙන් ඉතින් හොයලා බලලා හොයලා බලලා ඇයි ඉතින් අමාරු වැටේද කියලා බයයි නෝයි හොයලා බලන බන්දලා දෙනවා දැන් ඉතින් පපුවෙන් කෑල්ලක් ගියා වගේ කෙල්ල ගිය දවසේ ගෙදරින් එහෙම වෙනවද නැද්ද එහෙම වෙනවා මගුල් ගල් ඉරුලා දෙමාපියෝ අඬනවා අනේ කෙල්ල ගියා කියලා ඕන ඊට පස්සේ උන දෙවනි කොල්ලා ඔන්න ටිකක් ලොකේකට කියනවා මෙහෙමයි මෙහෙමයි ඔන්න සම්බන්ධයක් ඇතුණා එන හොයලා බලනවා කියනවා ආ ඔය කෙල්ල නම් ගේන්න එපා පුතු අපි යනවා ගෙදරින් කියනවා කෙල්ල කොල්ලා කියනවා නෑ ඕනේමයි ඒ කෙල්ල ඕනේමයි කියනවා දැන් මේ තෘෂ්ණාවේ අවුල් නෙමෙයිද මෙව්වා ඊට පස්සේ මහා නපුරු එකක් කැන්දන් එනවා ගෙදර දැන් ඔන්න තෘෂ්ණාවේ ආතුවිතිය විහිදිලා යන විදිය ඊට පස්සේ ගෙදර සැනසෙල්ලක් නැහැ. සමහර විට මේ පෙර සංසාරේ වෛරක්කාරියක්. දැන් ලේලියකගේ වේශෙන් ඇවිල්ලා. අර කොල්ලා වැඩට ගිහපු වෙලාවෙ ඉඳලා ලේලි දෙහි කපනවා. නැන්දටයි මාමටයි. මෙවුන්ටත් මට උයන්ට වෙලා මං කොහොම කරන්නද විව්වා. ගෙවල් දොරල අතු ගන්නත් ඕනේ. වැඩබල කරන්නත් ඕනේ. අරගොළු දැන් අර තෘෂ්ණාවෙන් නෙමෙයිද මේ බැටකන්නේ. තෘෂ්ණාවෙන් බැටගන්නේ. ඔහම වෙලා මේගොල්ලන්ට දැන් පුතා කරේ ආදරය ඇති කරගන්නත් බෑ. දැන් පුතාට කරුණ කියනවා. කියන පුතේ මේ ඔයා මේ ගත්තු ගෙක්කිනා ඔයා හදාගන්න මේ නොනව හදාගන්න කියනවා. දැන් පුතා ගන්න කාගේ පැත්තද? නෝනගේ පැත්ත. පුතා නෝනා කියනවා අපිට බෑ මෙයා මේ ගෙදර ඉන්න මේ නාකියම් මණ්ඩිට ඉන්න දෙන්න අපි යන් වෙනම ගියක් අරන්. ගරහලා යනවා වෙනම ගියක් කරන්. ඔන්න ඒගොල්ලොත් අයින් වුණා. දැන් අරගොල්ලන්ගේ ආදරය දිගටම තියාගන්නත් බෑ. උන් දෙලත් දැන් නාකි වෙනවා. ඔන්න නාකි වෙන අතරේ තෘෂ්ණාව තියෙද්දි අර දරුවන්ගේ දරුවෝ ලැබෙනවා මුණුබුරු. දැන් මේගොල්ලන්ට තෘෂ්ණාව පවත්වන්න තියෙන්නේ එච්චරයි තැන. කොහෙද? මුණුබුරු මිනිබිරියෝ ළඟයි දැන් තෘෂ්ණාව නැවතිලා තියෙන්නේ. දැන් චූටි ළමයි හුරුතල් කරනකට ඒක ඉඳලා අර දුක් දුම්නස් ඔක්කොම වසා ගන්නවා. මෙතනින් එහාට අනේ මේ පටිච්ච සමුප්පාදයක් නොවේ. මේ හේතුඵල ධමන් නෙවෙයි කියලා දන්නේ නැහැ. හිතන්නේ මේ මා විසින් කරපු දුකක්ය. මේ අසවලා කළ දුකක්ය. කෙලේ දුකේම කිමිදෙනවා. එතනින් එහාට යන්න බෑ. හිත ඇතුලේ හිටිනවා හරි අපේ මම මේ දුකසේ හදපු දේවල් මම ඔය කොල්ලට උගන්නන්නට කොච්චර මහන්සි වුණාද අපි කොච්චර දුක් විඳාද මේ ළමයින්ට උගන්නන්නට දැන් මේ පිටස්තරේ කීයක් ඇවිල්ලා අපිව පාලනය කරනවා මේ හිත ඇතුලේ තියාගෙන
වෛර ක්‍රෝධ තියාගෙන ඉඳලා මම එන්නම් පල්ලිගන්ට කියලා ඕන් ටිකක් කල් යනකට. හැබැයි මේ ඉන්නේ මා විසින් දුක කළාය, නැත්නම් අනුන් විසින් දුක කළාය කියලා. නමුත් වෙන්නේ මොකද්ද? හේතුඵල දහම. දැන් මේ වගේ මේ කොස් ගහ මගේය, මේ අඹ ගහ මගේය, මේ දෙල් ගහ මගේය, මේ පොල් ගහ මගේය කියනවා. නමුත් පොල් ගහ දන්නවද ඒක? දෙල් ගහ දන්නවද ඒක? ඒක ගහට ආйти ධර්මතාවී වැඩෙනවා. ඒ වගේ මේ මගේය, මේ අසෝලාගේ කියලා අපි කිව්වට ඒක ඇහැදන්නේ නැහැ. ඇහි තියෙන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නේ නැහැ. මේ මගේ දුකේ කිව්වට වේදනාව දන්නේ නැහැ. වේදනාවේ තියෙන ස්පර්ශයෙන් හටගත් විඳීමක්. ඉතින් මේ සියල්ල තුල් ඒ ධර්මතාවය දන්නේ නැතුව අර තෘෂ්ණාවම එක එක රූපෙන් පවත්නවා. දුකට හේතුව පවත්ව දුකෙන් නිදහස් වීම බලාගෙන ඉන්නවා. දුකෙන් නිදහස් වීම නැහැ. මේක ගිලෙනවා, මඩ වගුරේ ගිලිනවා වගේ ගිලි ගිලි ගිහිල්ලා මරණින් මත්තේ කුසතෙක් වෙනවා. ඒ තෘෂ්ණාවමයි දුකයි, දුකට හේතුවයි. දන්නේ නැහැ මේ හේතුව නැති කරපු ගමන් දුක නැති වෙනවා කියලා. හේතු නැති කරපු ගමන් දුක නැති වෙනවා කියලා දන්නේ නැහැ. දුක්ඛ නිරෝධය දන්නේ නැහැ. මේ තෘෂ්ණාව නැති වෙච්ච ගමන් දුකෙන් නිදහස් වෙනවා කියලා දන්නේ නැහැ. අර දුකටම ආසා කරනවා. ඊට පස්සේ දන්නේ නැහැ මේක නැති කරගන්නේ කොහොමද කියලා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා දුක් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව දන්නේ නැහැ. දුක් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව දන්නේ නැහැ. නොදන්නා නිසා එක එක ක්‍රමයට ගිහින් ගිහින් පලි ගහනවා. අනේ මගේ මේ දුක නැති වේවා, මට අර අරකෙකින් හරි කරදරයි ඕක නැති වේවා. එතකොට බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ දුකට අදාළ අර පුද්ගලයා. අර පුද්ගලයා නැති වුණාම තමන්ගේ දුක නැති වෙනවා. මේ විදිහට අර දුක තමා විසින් කරන ලද්දේය, නැත්තම් දුක අනුන් විසින් කරන ලද්දේ කියලා නොඑක ආකාරයේ පටලැවිලි ගොඩක ඉඳලා සසිර යනවා. ඒකට කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකද්ද? දුක ගැන දන්නෙත් නැහැ. දුක හටගන්න හේතු වෙච්ච කාරණේ දන්නෙත් නැහැ. ඒ දුක හටගන්න හේතු වෙච්ච දේ නැති වෙච්ච ගමන් දුකෙන් නිදහස් වෙනවා කියලා දන්නෙත් නැහැ. ඒ දුකෙන් නිදහස් වෙන්න මාර්ගයක් තියෙනවා කියලා දන්නෙත් නැහැ. මොකද ඒවා දැනගන්න ඒවා කරා එහෙම ඒක යම් කිසි නුවණක් ඕනේ. නුවණයි ගුණයයි එකට තියෙන්නේ. හොඳට මතක තියාගන්න ඒක. අසත්පුරුෂකමයි මෝඩකමයි එකට තියෙන්නේ. සත්පුරුෂකමයි නුවණයි එකට තියෙන්නේ. ඒ කියන්නේ අසත්පුරුෂකමයි කෙලෙහි ගුණේ දන්නේ නැති එකයි මෝඩකමයි ඔක්කොම එකට තියෙන්නේ එක ගොඩේ. ඒ කියන්නේ කාසියක් අතර ගත්තොත් කාසිය හැම පැත්තක්ම තමන් ගියා තේ. ඒ වගේ ඔක්කොම එකට තියෙන්නේ. සත්පුරුෂකමයි කෙලෙහි ගුණයි නුවණයි ඔක්කොම එකට තියෙන්නේ. නුවණකාරයෙක් වෙලා අසත්පුරුෂයෙක් වෙනවා කියන එක වෙන්නේ නැහැ. ඊළඟට අසත්පුරුෂයෙක් වෙලා කළගුණ මතක නැහැ කියන එක වෙන්නේ නැහැ. ඒ ඔක්කොම ඒකනේ නෝනක්කාරයෙක් වෙලා අසත්පුරුෂයෙක් වෙනවා කියන එක වෙන්නේ. අසත්පුරුෂයෙක් වෙලා කෙලෙහි ගුණ මතකයි කියන්නේ වෙන්නේ. එහෙනම් සත්පුරුෂයෙක් වෙච්ච ගමන් කෙලෙහි ගුණත් මතකයි ප්‍රඥාවක් තියෙනවා. ඒ ඔක්කොම එකට තියෙනවා. ඉතින් ඒ නිසා මේ අවිද්‍යාව කියන්නේ අර මෝඩකමත් එක්ක මේ පැවැත්ම යන්නේ සම්පූර්ණයෙන්ම සත්පුරුෂ පදනමක නොවේ. ඒක ලාමක රටාවක අනේකක්. ඒක තුළ හොඳ නරක බේරිල්ලක් නැහැ. ඉතින් ඔහොම වෙලා ඊට පස්සේ මත තමයි සංස්කාර රැස් වෙනවා. තමන් ඔය එකාකාරට කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර ආදී වශයෙන් සංස්කාර රැස් වෙලා මේ පැවැත්මට රුකුල් දෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ විඥාණයත් එක්ක දැන් විඥාණේ තියෙනවනේ. දැන් අපේ විඥාණේ විඥාන කියලා අපි කියන්නේ මේ කර්මානුරූපව අපි එක එක කෙනා තුළ
පිහිටපු මේ පැවැත්මට අදාළ දැනගැනීමේ ක්‍රියාවලිය. ඒක මේ ආයතන හයේ ක්‍රියාත්මක වෙවි තියෙනවා. දැන් ගහක් වගේ, දැන් අපි මේ මගේ කොස් ගහ, මේ මගේ දෙල් ගහ, මේ මගේ තැඹිලි ගහ, මේ මගේ නවසි ගහ කිව්වට ගහ දන්නේ නැහැ. ගහ තමයි ගහ, ඔහේ ගෙඩි හට ගන්නවා, ඔහේ පල හට ගන්නවා. පෝර දැම්මොත් හැදෙනවා, පෝර නැත්තම් වතුර නැත්තම් මැරෙනවා. එහෙම තියෙන්නේ. ඒ ධර්මතාවය තමයි මෙතනත් තියෙන්නේ. එතකොට ඇහැ දන්නේ නැහැ මේ අසවලාගේ ඇහැ කියලා. කය දන්නේ නැහැ මේ අසවලාගේ කය කියලා. සතර මහා ධාතුන්ගෙන් අටක නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තු කයක් තියෙනවා. ඒ එකතු වෙන දේවල් නෝ කය හැදි හැදි යනවා. අනිත් ආයතන හැත් එහෙමයි. මේවා මම මාගේ කියලා යම් කිසි අවස්ථාවක අපිට කවදා හරි දවසක සංසාරේ හටගත්තද දෘෂ්ටියක්, එදා ඉඳලා අපි මේ දෘෂ්ටියෙන් තමයි මේ ඔක්කොම බලන්නේ. ඒ නිසා මොකද වෙන්නේ, ඊට පස්සේ ඔන්න ආයතන හයක් තියෙනවා. ආයතන හයෙන් රූප බලද්දී ස්පර්ශය ඇති වෙලා විඳිනවා. නමුත් මේ විඳීම දන්නේ නැහැ මේ මොකද්ද වෙන්නේ කියලා. සැපේ සැපසහගත ස්පර්ශයක් කෙනෙකුට සැප විඳීම හට ගැනීම තමයි ඒකේ තියෙන හේතුඵල දහම. දුක්සහගත ස්පර්ශයක් වෙනකට දුක් විඳීම හට ගැනීම තමයි තියෙන හේතුඵල දහම. විඳීම හට ගන්නකොට අර දෘෂ්ටිගත පුද්ගලයා අර විඳීම ග්‍රහණය කරගන්න බලනවා. සැපනම් සැප ග්‍රහණය කරගන්නවා. දුකනම් ඒ දුක හේතුප්‍රත්‍ය කියලා දකින්ද දක්ස නැහැ. අනේ මට අසවලා දුක් දුන්නේ, අසවලා මට දුක් දුන්නේ, අසවලා නිසා මං විඳවනවා කියලා අර පැවැත්මටම අදාළ විදිහට බලනවා. මිසක් බලන්නේ නැහැ මේක හේතුඵල දහමක් කියලා. හේතුඵල දහමක් කියලා බලන්නේ නැති නිසා හේතුඵල දහම පේන්නේ නැහැ. ඒ හේතුඵල දහම හැටියට බලන්නේ නැහැ. හේතුඵල දහම පේන්නට හේතුඵල දහම පේන්නේ නැහැ. හේතුඵල දහමක් හරියට බලන්නේ නැති නිසා මමයේ මගේ කීකීම බලද්දී ඒකම පේනවා. මෙයා වීරියක් කරන්නේ නැති එක්කෙනාට මේක කිසිම උත්තරයක් නැහැ. මේකේ සංසාරය කියලා කියන්නේ මේ සාමාන්‍ය මේක කොනක්පුටක් නැති මඩගොහරුවක්. මේකේ ගිලි ගිලි යනවා. මේකේ එහෙම වීරියක් ගත්තා කියලාත් විසඳුමක් නැහැ. හරි මාර්ගයේ කවුරු නැත්තම් අපි කියමු දැන් අන්‍යාගම් වල මේ දුකෙන් නිදහස් වෙන්න කියලා වීරියක් ගන්න අය නැද්ද? ඉන්නවනේ. හරියට තපස් කරන අය ඉන්නවා. උදේ හවස ගඟේ මූදේ බැහැලා නාන අය ඉන්නවා. නොයේ මේ මහා ගිනි ගොඩවල් ගහගෙන ගිනි ගොඩවල් මැද්දේ දුක් විඳින ශරීරයට වද දෙන අය ඉන්නවා. මේ ජීවිතේම දවස පුරාම අද්දක උඩට උස්සගෙන යාඥා කරන අය ඉන්නවා. මේ මොකද්ද ඉල්ලන්නේ? දුකෙන් නිදහස් වීමක්. නමුත් ඒ කොහොම තියෙන අර දෘෂ්ටිවල මොකද්ද දෘෂ්ටිය? දුක තමා කරන ලද්දේ. එහෙම නැත්නම් දුක අනුන් කරන ලද්දේ. එහෙම නැත්නම් දුකේ බෙහෙට ගත්තේ මෙතන ඉන්නේ. එතනින් නිදහසුන තියෙන්නේ හේතුඵල ධහම තුල. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහොමද? අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතනං, සලායතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තෘෂ්ණාව නිසා. දැන් අපි ගත්තොත් එහෙම වෙලා තෘෂ්ණාව හටගන්න මං කියන තෘෂ්ණාව. තෘෂ්ණාව හටගත්තට පස්සේ තෘෂ්ණාව කියන්නේ වචන අපි තේරුවා. ආස්වාදයේ ඇති වෙන දේ කෙරෙහි හිත ඇදී යාම. ආස්වාදයේ ඇති කරන දේකට හිත ඇදී ගියාම මොකක්ද ඊට පස්සේ ඇති වෙන අදහස? ඒක ඕනේ දීපාද? ඕනේ. ආන්ගේ ඕනකමත් එක්ක සිත ඒකට දැඩි ලෙස ග්‍රහණය වෙනවා. ඒ ග්‍රහණය වෙනවා. ඒකට කියනවා උපාදාන. ඕනකමත් එක්ක තමයි ග්‍රහණය වෙන්නේ. ග්‍රහණය වෙච්ච ගමන් උපාදාන.
උපාදාන වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? ගා ඒ විදිහට හිතන්න ගන්නවා. භවේ හට ගන්නවා. ඒ විදිහට කියන්න ගන්නවා. කරන්න ගන්නවා. එතකොට උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ඊට පස්සේ හිතනවා මම මේ බොහොම දුකසී හැදුවේ මේ ගෙවල් දොරවල් දුකසී හැදුවේ මේ කුඹුරු අතුපිටි දුකසී හැදුවේ මේ හරක බාන මං දුකසී හැදුවේ මේ ළමයි මං දුකසී හැදුවේ අනේ මං කොහොමෙයි මේවා දාලා යන්නේ මොකද්ද උපාදාන උපාදාන පත්‍ය භවෝ එතනට අදාළ විදිහට කර්මය හැදෙනවා යන්නේ නෑ එයා භවපච්චා ජාති මැරිලා එතනම උපදිනවා භවපච්චා ජාති උපදිනවා දානාදී පින්කම් කළ නැත්තම් අංගවිකල ප්‍රේතය වෙලා මිනිස් ලෝකේ අංගවිකල දැකලා තියෙනෝනේ ඔබ ප්‍රේත ලෝක විතර දරුණු අංගවිකලය දරුණු අංගවිකලයි ඉන්නවා සමහර ප්‍රේතයන්ට කකුල් නැහැ කකුල් නැහැ හතරේ ස්පෙට්ටි වගේ ප්‍රේතයෝ ඉන්නවා සමහර ප්‍රේතයෝ තහඩු ගොඩවල් තහඩු වගේ ඇඟවල් තියෙන ප්‍රේතයෝ ඉන්නවා අපි ගත්තොත් එයා උපදින්නේ අපි කියමු ආහස ගේ දිහා බලාගෙන ඉන්න නම් උපදින්නේ ගේට්ටුව ළඟ දැන් පිපාසයි ගේ ඇතුළට යන්න වරුවක් යනවා සමහරට මාසයක් යනවා ගිටරින් ගන්නට ඔහම අමාරුවෙන් ගිහිල්ලා ළමේකුගේ ඇඟකට ගොඩ වෙයි ආය අතාරීද මගේ කී කිහිටපු එක අතාරීද නෑ ඔහොම තමයි මේ සංසාරය යන්නේ සමහරට ඊට පස්සේ දියාට නෑ කෑම බීම මුකුත් නෑ ආසාවෙන් ඉන්නවා මුකුත් නෑ ඉතින් එහෙම මේ සංසාරේ අමාරු වැටි වැටි යන්නේ භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ කායික ශෝක වැළපීම් කායික දුක් මානසික දුක් ආදී අනේක ප්‍රකාර සකල විධ දුක්ඛ දෝමනස්යන් අටගන්නේ මේ ක්‍රමයට කිව්වා එහෙනම් මේ සියලු දුක් දුම්නස් තැවුල් මේවැ මේ රටාව හේතුඵල ධමේ රටාවයි එන එක පුද්ගලයෙකුගේ රටාවක් නොවේ ඒක තමා විසින් කරපු රටාවක් නොවේ බාහිර කෙනෙක් කළ දෙයකුත් නෙවෙයි තමායි බාහිර අයයි එකතු වෙලා හවුලේ කරපු එකකුත් නෙවෙයි හවුල් ව්‍යාපාරයක් නෙමෙයි මේ සසර ඊළඟට ඉබේ හටගත් එකකුත් නෙවෙයි මේක අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙලා සංස්කාර නිසා විඥානයක් ඇති වෙලා විඥාන නිසා නාම රූප ඇති වෙලා නාම රූප නිසා ආයතන හයක් ඇති වෙලා ආයතන හය නිසා ස්පර්ශයක් ඇති වෙලා ස්පර්ශ නිසා විඳීමක් ඇති වෙලා විඳීම නිසා තෘෂ්ණාව ඇති වෙලා තෘෂ්ණාව නිසා ඒක ඕනේ වෙලා ඒකට ග්‍රහණය වෙලා උපාදාන වෙලා උපාදාන නිසා කර්මය හැදිලා භවය හැදිලා භවය නිසා ආයමත් යනවා ජන්මයක් පිණිස ඉපදීමක් පිණිස උපදින නිසා මේ ඔක්කෝම කායික තැවුල් මානසික තැවුල් කායික දුක් මානසික දුක් තියෙනවා එතකොට ඉස්සල්ලාම කෙනෙක් මේ ජීවිත ගැටලුවට උත්තරයක් ඕනේ නම් ඉස්සල්ලායා ප්‍රශ්නේ නිරවුල් කරගන්න ඕනේ ඉස්සල උත්තරෙන්නේ මේ හොයාගන්න ඕනේ ඉස්සල මොකද කරන්න ඕනේ ප්‍රශ්නේ නිරවුල් කරගන්න ඕනේ මේ අචේල කස්සප සූත්‍රය හරීම නිරවුල්ව ප්‍රශ්නේ තීරුම් ගන්න පුළුවන් මේක තමා කරපු එකක් නෙමෙයි ඔන්න නිරවුල් කරගන්න එක තමයි දෙවෙනි තැන මොකද්ද බාහිර කෙනෙක් එක්ක දෙවියෙක් බ්‍රහ්මයෙක් කළත් නෙමෙයි රවිචන්ද්‍ර කුජබුද සනි සුක්‍රා රාහු කේතු ආදී කෙනෙක් කරපු දෙයකුත් නෙමෙයි එතකොට මේක ඉබේ හටගත් දෙයකුත් නෙමෙයි
එහෙනම් මේක අවිද්‍යා ප්‍රත්‍යින් සංස්කාර ආදී වශයෙන් අපි මේ විස්තර කරපු පටිච්ච සමුප්පාදයයි. මේ පටිච්ච සමුප්පාදයයි. එහෙනම් ඉස්සල්ලාම නොනැත්තා අන්නයිට මට අපට කියන්න දෙයක් නැහැ. නොනැත්තා කළ යුත්තේ මං අන්නත් නොනැති අය නොවන නැති අය දෙකොට්ටාංශයක් ඉන්නවනේ. නොවන තියන අය තමයි මේ පස්නිමත් අඩු ගානේ නිරවුල් කරගන්නේ. නුවන් නැති අයට එහෙම එකක් නෑ, පස්න කතාවක් නෑ. මොන අයුරෙන් හරි පැවැත්මයි ගෙනියන්ට ඕනේ. නුවන් නැත්තාට මං කිව්වේ දැන් සමහර අය ඉන්නවා තමන්ට ඉෂ්ට කරගන්න තියෙන අදහස ඉෂ්ට වෙන්නේ සැපින්නක් වෙලා නම් එයා ආස නැද්ද සැපින්නක් වෙන්න? ආසයි. මනුස්ස රූපෙන් ඉන්නවා එයා, එයා පතනවා අනේ මට සැපින්නක් වෙලා එන්ට ලැබේවා. ඇයි ප්‍රශ්නේ විසඳගන්න තියෙන්නේ හැපින්නක් වෙලා ඇවිල්ලා. ඒ වගේ තමන්ගේ පැවැත්ම ගෙනියන්ට ලෑස්තියක් කෙනා ඕනෑම විදියකින් ලෑස්ති, ඕනෑම ජරාවකින් ලෑස්ති, ඕනෑම කුණු ගොඩක් තුළ උපදින්න ලෑස්ති, ඕනෑම විදියකට පැවැත්ම ගෙනියන්ට ලෑස්ති. හැබැයි ඒකට අසතුටු අය ඉන්නවා, ඒ පැවැත්මට කැමති නැති අය ඉන්නවා, ඒකට බය අය ඉන්නවා. ආංගියගේ හිත එයින් බැහැර දෙයකට කැමති. අන්නේ අයට තියෙන්නේ විසඳුම හොයන්ට තමා තුළ විසඳුම් නෑ. බාහිර කෙනෙකුගෙනුත් විසඳුම් නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දුක තමාගේ නිර්මාණයක් නෙමෙයි, බාහිර කෙනෙකුගේ නිර්මාණයකුත් නෙවෙයි. මේක ප්‍රතිත්‍ය සමුප්පාදයයි, හේතුඵල ධමයි. ආත්මයක් නැති, ආත්මයක පැවැත්මක් නැති, වෙනස් වෙන ස්වභාවයට අයිති දුක නැමති දේම හද හදා දෙන කෙනෙකුගේ ආඥාවකට යටත් නැති ධර්මතාවයක්, හේතු ප්‍රත්‍ය ධර්මතාවය. ආංගේ ධර්මතාවයේ තමයි අපි ඉස්සල්ලාම විසඳ ගන්නට උනේ. නෝණෙන් විමසීම, නෝණෙන් විමස විමස බල බලා කල්පනා කර කර මේක මෙහෙම එකක්, මෙහෙම එකක්, මෙහෙම එකක් කිය අන්‍ය අය ඔක්කොම කරන්නේ මොකෙන්ද? මෝඩකමෙන්ද ප්‍රඥාවෙන්ද? නෝණින්, නෝනින් මෙහෙම එකක්, මෙහෙම එකක් කිය කල්පනා කර කර කල්පනා කර කර යම් කිසි ප්‍රමාණයකටවත් තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ඒක හරි විදිහට තේරුම් ගත්තනම් ඊළඟ එක තේරුම් යනවා. මොකක්ද? එහෙනම් මේ දුක මෙහෙම මෙහෙම, මේ නිසා මේක, මේ නිසා මේක, මේ නිසා මේක නම් මේක නැත්තම් මේක නැහැ, මේක නැත්තම් මේක නැහැ, මේක නැත්තම් මේක නැහැ කියලා බොහොම ලස්සනට ඒකේ නිදහස් වීමත් තේරුම් ගන්න පුළුවන්. ඇයි මේක තිබුණොත් මේක, මේක තිබුණොත් මේක, නම් මේක නැත්තම් මේක නැහැ. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙයි. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය ජීවමානව, උන්වහන්සේ වැඩ හිටිය අවිද්‍යාවෙන් යුක්තවද? නැහැ. අවිද්‍යාව නැහැ. අවිද්‍යාව නිසා හටගන්න සංස්කාර උන්වහන්සේට තිබ්බද? නැහැ. උන්වහන්සේ ආස්වාස ප්‍රස්වාස වලට මුලා වෙලා හිටියද? සංඥා වලට විඳින් වලට මුලා වෙලා හිටියද? නැහැ. උන්වහන්සේ සිටී හටගන්න වචී සංස්කාර වලට මුලා වෙලා හිටියද? මුකුත් නැහැ. උන්වහන්සේට තිබුණද මේ භව පැවැත්මට අයිති විඥානය? නැහැ. උන්වහන්සේට තිබ්බද භවපයත්මට අයිති ආයතන හය? නෑ. පටිච්ච සමුප්පාදේ නිරුද්ධ වීම තමයි රහත් ඵලයේ කිව්වේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ, උන්වහන්සේගේ පටිච්ච සමුප්පාදේ පැවැත්ම නිරුද්ධුනේ කොහේදීද? බෝධි මූලයේදී. ඊට පස්සේ උන්වහන්සේ අන් අයට කියා දුන්නා මේ දුක නිරුද්ධ වෙන එක. පටිච්ච සමුප්පාදේ නිරුද්ධ වෙච්ච ගමන් එයා ලෝදහමට අයිතිද? ලෝදහම ඉක්මවා ගියාද? හේතුඵල දහම ඉක්මවා ගියා.
ඒකට කියන්නේ ලෝධහම නෙමෙයි හේතුඵල ධහම. ලෝධහම කියුවේ පැවැත්මේදී මොන දෙන ලෝධහම. දැන් මේ හේතු සාමාන්‍ය මේ ලෝකේ පවතින කොට කෙනෙක් මේ පැවැත්ම තුළ මොන දෙනවා ධර්මතාවයක්. ඒක ලෝක ධර්මතාවය. මොකක්ද මේ ලෝක ධර්මතාවය? ලෝකේ අදාළ සියලු සත්වයන්ට පොදු ධර්මතාවය. ඒ තමයි ලාභ, අලාභ, අයස. අයස කියන්නේ පිරිවර. අයස කියන්නේ පිරිවර නැතිකම. යස කියන්නේ පිරිස එකතු වීම. එක කාලයකට තමන්ගේ වටේ පිරිසක් තියෙනවා. එක කාලෙක කවුරුත් නැහැ. අයස. යස අයස. නින්දා. එක කාලයකට නින්දා ලැබෙනවා. එක කාලයකට ප්‍රශංසා ලැබෙනවා. එක කාලයකට සැප ලැබෙනවා. එක කාලයකට දුක් ලැබෙනවා. එතකොට මේ ලෝක ධර්මයට ඒ වෙලාවට අපි කියමු ලාභ ලැබෙන එකට උදම් අණ අණ පාඩු වෙන එකට වැළපි වැළපි තමන්ව පිරිස දාලා යනකට හඬ හඬ පිරිස තමන් වටේ එකතු වෙනකොට ප්‍රීතිමත් වෙවි. තමන්ට නින්දා ලැබෙනකොට හඬ හඬ තමන්ට ප්‍රශංසා ලැබෙනකොට ප්‍රීතිමත් වෙවි. ඒවට කියන්නේ මොකද්ද? ලෝදාමෙන් කම්පා වෙනවා. එතකොට තමන්ට දුක ලැබෙනකට හඬ හඬ සැප ලැබෙනකට ප්‍රීතිමත් වෙවි. ඉන්නේ අර කියාපු අචේල කස්සේ පාසාපු ප්‍රශ්න හතරේ ඉන්න අයයි. දුක තමාතුලින් හටගත් අය, එක දුක අනුන් කළ අය. මේ ප්‍රශ්න හතරෙන් බැහැර වෙලා හේතුඵල ධර්මතාවය. දැන් බලන්න ධර්මතාවල කොච්චර තියෙනවද? සබහාදාම එක ධර්මතාවයක්. ලෝක ධර්මයේ එක ධර්මතාවයයි. මොකද ලෝක ධර්මේ පාලනය කරන්න බෑනේ අපිට. ලෝක ධර්මේ පාලනය කරන්න බෑ. සබහාදාමත් එහෙම එකක්. අපිට ඕන හැටියට නෙමෙයි වෙන්නේ. ලෝක ධර්මයත් එහෙමයි. පටිච්ච සමුප්පාදය එහෙමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදුනුවණින් ආශ්චර්ය වූ අද්භූත වූ දෙයක් සොයාගත්තා. ඒ තමයි පටිච්ච සමුප්පාදයේ නිරුද්ධ වීම. ඒ පටිච්ච සමුප්පාදයේ නිරුද්ධ වුණාට පස්සේ ඒකේන හේතුඵල ධහම ඉක්මවා ගියා. හේතුඵල ධහමෙන් නිදහස් වුණා. හේතුඵල ධහමෙන් නිදහස් වෙච්ච ගමන් මොකෙන්ද නිදහස්? දුකින්. දුකෙන් නිදහස්. දුකෙන් නිදහස් වෙච්ච කෙනෙක් මේ ලෝක ධර්මයට පැටලීද? ලෝක ධර්ම පැටලෙන්නේ නැහැ. ඒ නිසා කියනවා රාහතන් වහන්සේලාට කියනවා බුදුරජාන් වහන්සේට කියනවා තාදී කියලා. තාදී කියන්නේ අටලෝ ධහමෙන් කම්පා නොවෙන. අන්සීලු දිනාම අටලෝ ධහම තුල සිටින්න ඔය. අටලෝ ධහම තුල කැරකි කැරකි සිටින්න ඔය. අටලෝ ධහම වෙනම කැරකෙද්දි රහතන් වහන්සේලා එයින් බැහැරව ඉන්නවා. ලෝකී සියලු දිනා එක අරකට අසු වෙලා ඉන්නවා. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ වදාළ පටිච්ච සමුප්පාද ධර්මයේ අපි පටිච්ච සමුප්පාදයේ ඉස්සල්ලා ඉගෙන ගන්න ඕනේ. ඉස්සල්ලා එක ඉගෙනගෙන විස්තර වශයෙන් පැහැදිලි කරගෙන තමන් තමන්ටම ප්‍රත්‍යක්ෂ දැනුමක් හදා ගන්න ඕනේ. මේ දුක තිබෙන්නේ හේතුඵල ධර්මතාවයේය. දුක යනු හේතුඵල ධර්මතාවයේ පැවැත්මයි. දුක යනු අන් කිසිවක් නොවේ. දුක යනු කුමක්ද? හේතුඵල ධර්මතාවයේ පැවැත්මයි. දුක්ඛ නිරෝධය යනු හේතුඵල ධර්මතාවයේ නොපැවැත්මයි. දුක නිදහස් වීම කියන්නේ. ඇයි මේක කියන්නේ? අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥාන නිරුද්ධ වෙනවා. විඥාන නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතනය නිරුද්ධ වෙනවා. ආයතනය නිරුද්ධ වීමෙන් ස්පර්ශ නිරුද්ධ වෙනවා. ස්පර්ශ නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙනවා. විඳීම නිරුද්ධ වීමෙන් තෘෂ්ණාව නිරුද්ධ වෙනවා. තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වුණාට පස්සේ ජරා මරණ
ശോക വലപ്പിയും കായിക ദുഃഖ് മാനസിക ദുഃഖ് സുസ്മിലും ആദി സുസ്മിലും ആദി അനേക പ്രകാരവും സകലവിധ ദുഃഖദോമനാശയങ്ങി സിവക്നേ ഏന യം തനക്ക് ഹേതു ഫലദാമ നെദ് ഇത്തന ദുഃഖനേ ഹേതുഫലദാമേ നത്തി ബവക് തുലട്ട് നത്തി ബവട്ട് കെനക് പാത്രയിത് ഏ ദുഃഖ നിന്ദാസ് എതുകൊണ്ട് അപ്പേ ഇലക്കേക്ക് നിമിത് ഏ ഇലക്കേ സപുരാ ഗണ്ടനം കപ്പവെൻ്റോനെ യം കിസി പ്രമാണയകട്ട് മീ ഏകാനെ കപ്പവെൻ്റോനെ ദാൻ പെവദി അപിട്ട് ഹേമൈ ഗീ ഒബത് ഹേമൈ ഒബേ ജീവിതേ ദിഹാ ബലന ദിശാവ ദുഃഖ നെതി ദിശാവ ഹമതിസ്സേമ അപി ബലന്നി ദുഃഖ തീന ദിശാവനൻ അപിട്ട് ദുഃഖ നെതി ദിശാവ പേന്നേ മേ ലോകി തീനോ ദുഃഖ നെതി ദിശാവക് ഏ തമൈ പടിച്ചസമുപ്പാദി നെതി തെന അമാ നിവന ഏ ബുദ്ധരജാനൻ വഹസില പഹല ഉനേ ദുഃഖ തീന ദിശാവ പെന്ന പെന്ന ഇൻട നോവേ ബുദുകിനെ പഹല ഉനേ ദുഃഖ നെതി ദിശാവേ പിഹിട്ടലാ ദുഃഖ നെതി ദിശാവ മണാകുട പിഹിട്ടലാ ദുഃഖ നെതി ദിശാവ തുലൈ ബുദുക്കിനെ പാലുണി ദുഃഖത്തുല നിവേ ദുഃഖ തീന ദിശാവിത്തമേ ശ്രാവകയോ ഹാറ്റിയിട്ട് ഗിയേ ഏ ദിശാവ പെനിച്ചായ അനിത്തായിട്ട് പിന്നെ തേനിസ അപ്പട്ട് മേ ബുദുരജാനന്നാസിക്ക് ധർമ്മേ തുല മേ ഹേതുഫല ദാമക പവത്മത് ഹേതുഫല ദാമേ നിദാസീമത് വദാലയേ ഉതും ധർമ്മേ അപ്പട്ട് അവബോധ കരുകണ്ട് വാസനാവ് ലഭിവാ സാധു സാധു സാധു. ദം സിഹനത്.